Physics with Lalan YouTube channel එකට එකතුලා ඉන්න සියලුම දරුවන්ව ආදරෙන් පිළිගන්නවා. අද දවසේදී මම ඔබත් එක්ක සාකච්ඡා කරන්නට උත්සාහ කරන්නේ රචනා ප්‍රශ්න දෙකක්. පැහැදිලිවම මම යාන්ත්‍ර විද්‍යාව කියන ඒකකේ ඊළඟ දිගුව විදියට තමයි අද දවසේදී ඔබත් එක්ක මේකතු වෙන්නේ ප්‍රශ්න මතර සාකච්ඡාව සඳහා. එතකොට මම එහෙනම් දැන් තිරේ දිස් කරන්නම් ඔබට රචනා ප්‍රශ්න දෙක. ඉතා ඉක්මනින් විනාඩි 20ක් හෝ 25ක් වගේ එක ප්‍රශ්නයකට කාලය අරගෙන විසඳන්නට උත්සාහ ගන්න. හොඳයි දැන් ඔබට තිරේ දිස් වේවි මේ ප්‍රශ්න දෙක. හොඳයි අපි එහෙනම් පළවෙනි ප්‍රශ්නයට යමු ළමයි. පළවෙනි ප්‍රශ්නයේදී මෙහෙම කියන්නේ. පළවෙනි ප්‍රශ්නයේදී කියනවා චලිතය පිළිබඳ නිව්ටන්ගේ නියම ලියා දක්වන්න කියලා. එහෙම කිව්වම අපි දන්නවා නිව්ටන්ගේ නියම තුනක් තියෙනවා. හරිද? නිව්ටන්ගේ නියම තුන. හොඳයි. ତେර මොකද්ද මේ නිව්ටන්ගේ නියම තුන? ආලමයි. පළවෙනි නියමය. පළවෙනි නියමය තමයි right? ඒකෙදි කියනවා වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් ක්‍රියා නොකරන තාක් එහෙමත් කියන වෙලාවල් තියෙනවා ක්‍රියා නොකරන විට කියලා කියන අවස්ථාත් තියෙනවා ඒක ගැටලුවක් කරගන්න අවශ්‍ය නැහැ ළමයි හරිද එතකොට ක්‍රියා නොකරන තාක් අපි කියනවා මේ වෙලාවේදී වස්තුව සමතුලිතතාවයේ තියෙනවා හරිද ඒ කියන්නේ වස්තුව නිශ්චලතාවයේ හෝ එහෙම නැත්නම් අපි කියලා කියනවා ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වෙමින් පවතී කියලා හරිද ඔන්න ඔය වගේ ওই විදිහට තමයි අපි පළවෙනි නියමය ලියවෙන්නට ඕනේ ඔබ ගැළපෙන ආකාරයට ලිවුවට ප්‍රශ්නයක් නැහැ හැබැයි මූලික කරුණු ටික එන්න ඕනේ හරිද පළවෙනි නියමය ලියද්දී බාහ්‍ය පද්ධතිය මත එහෙම නැත්නම් වස්තු පද්ධතිය මත බාහිර අසමතුලිත බලයක් යෙදෙන තාක් හරිද යෙදෙන තාක් එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් බාහිර අසමතුලිත බලයක් නොයෙදෙන විට අන්න එහෙම කියන්නත් පුළුවන් යෙදෙන තාක් පද්ධතිය නිශ්චලතාවයේ හෝ ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරමින් සිටී අන්න එහෙම කියන පළවෙනි නියමයේ ඉතින් හරි සරලයි හරිද හැබැයි ඒක සරල වුණාට හරි ලස්සන දෙයක් තියනවා ළමයි බලයක් නැත්තම් එයා නිශ්චලව තියනවා කියලා විතරනේ අපේ ඔළුවට යන්නේ හැබැයි නිශ්චල තියනවා විතරක් නෙමෙයි ඒකාකාර වේගෙන් යනකොටත් එයාගේ සම්ප්‍රයුක්ත බලයක් නැහැ කියලා තමයි කියන්නේ දැන් නිශ්චලව වස්තුවක් තියෙනකොට අපේ ඔළුවට යන දෙයක් තමයි එයාට බල නැහැ කියන එක බල නැහැ කියන එක නෙමෙයි ළමයි අපේ ඔළුවට දා ගන්නට ඕනේ සම්ප්‍රයුක්ත බලය ඕනෑම දිශාවක් ඔස්සේ ගන්නකොට සම්ප්‍රයුක්ත බලය ශුන්‍යයි කියන එක තමයි ඒ වෙලාවේදී ඔළුවට යන්නට ඕනේ කතන්දරේ පැහැදිලිද එතකොට දැන් එහෙනම් නිව්ටන්ගේ පළවෙනි නියමයෙන් ඔහොම කියනකොට නිව්ටන්ගේ දෙවන නියමයට යන්න වෙනවා හරිද දෙවන නියමයට යනකොට ඒකේ මොකද්ද කියන්නේ ඒකෙදි කියනවා මෙන්න මෙහෙම දෙයක් එයා කියන්නේ පළවෙනි නියමේ ප්‍රතිවිරුද්ධ එක ඒ කියන්නේ වස්තු පද්ධතිය මත බාහිර අසමතුලිත බලයක් යෙදෙන විට ඔන්න ඒ බාහිර අසමතුලිත බලය අපි කියනවා පද්ධතියේ ගම්මතාවය වෙනස් වීමේ ශීඝ්‍රතාවයට අනුලෝම හෝ සමානුපාතික වේ. දැන් මෙතන F බිඳුව විතනේ. බිඳුව විත නම් මෙතන අපි කියනවා සමතුලිතයි. එහෙම නැත්නම් අපි කියනවා නිශ්චලයි. හරිද? එහෙමත් නැත්නම් අපි කියනවා නිශ්චලයි එහෙම නැත්නම් අපි කියනවා ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරයි. ඒකාකාර ප්‍රවේගය. නෝක තමයි කියන්නේ. දෙවෙනියකේදී කියන බලය බිඳුව නෙමෙයි සම්ප්‍රයුක්ත බලයක් තියෙන මේ වෙලාවේදී බාහිර අසමතුලිත බලයක් යෙදෙන විට එමේ බාහිර අසමතුලිත බලය පද්ධතියේ ගම්මතාවය වෙනස් වීමේ ශීඝ්‍රතාවයට අනුලෝමව සමානුපාතික වේ. මේ කියන්නේ මොකද්ද නම් මෙහෙම කියන්නේ F සමාන M වතාවක් වීරින U බෙදීම T. කොහොම ලියනට වඩා හොඳම ක්‍රමය තමයි ගම්මතාව වෙනස් වීමනේ MV වීරින U බෙදීම T. මෙයාගේ වේගය U වලින් තිබුණා එකපාරම ඔන්න T කාලයක් තුළ වේගය V දක්වා වැඩි වුණා ස්කන්ධෙම් නම් එහෙනම් ගම්මිතාව වෙනසක් ඇති වුණා අවසන් ගම්මිතාවේ MV දිශා මෙම දිශාවටමයි right ඔන්න එම දිශාවටම මුල් ගම්මිතාවක් තියෙන එහෙනම් වෙනස ගන්නවා වෙනස අරන්ති රින් ලකුණ ඇවිල්ලා තියෙන වෙනස ගන්න නිසා හරිද ගම්මිතාව වෙනස ඒතර ගතවෙච්ච කාලේ T නිසා අපි ඒකක කාලයකදී හොයන්නේ T කාලයෙන් බෙදෙනවා ඔය ඕකේ ප්‍රතිපලය තමයි ළමයි අවසානයේදී F සමාන MA කියලා අපිට එන්නේ මේක එන විදිහ අපිට තේරෙනවා ස්කන්ධ එළියට ගත්තොත් ඔබට තේරෙන ඉතුරු වෙන්නේ ස්කන්ධ එළියට ගත්තොත් වීරින U බෙදීම T. මේ අර V සමාන U දන AT වල ත්වරණය උක්ත කරපුවාම එන සමීකරණ එන නේද? නිකම් මේන F සමාන MA කියලා. දැන් මේක තමයි අපි ඕල් එල් වලදී භාවිතා කරේ මතකයිනේ. රයිට්. එතකොට නිව්ටන්ගේ තුන්වෙනි නියමය.
හරිද තුන්වෙනි නියමයේදී කියවෙන්නේ දැන් දෙවෙනි නියමයේ තමයි අපිට ගොඩාක්ම වැදගත් වෙන්නේ හරිද දැන් මේ දෙවෙනි නියමයේ හැම යොදනකොට අපි කියනවානේ මේ අවස්ථිතික රාමුවක් වෙන්න ඕනි කියලා ඒ කියන්නේ පද්ධතියෙන් දැන් අපි මේ පද්ධතියක් ගැනනේ මේ කතා කරන්නේ මේ ස්කන්ධේ නැමැති පද්ධතිය ස්කන්ධ දෙකක් තියෙන්න පුළුවන් ස්කන්ධ තුනක් අනිත් වගේ පද්ධතියක් ගැන සාකච්ඡා කරා මේ ස්කන්ධ පද්ධතිය තියෙන්නේ තව රාමුවක් ඇතුළේනේ හරිද අපි යම් කිසි දැන් හිතන්නකෝ මේක අපි අපි යම් කිසි ප්‍රැක්ටිකල් එකක් කරනවා මේ වගේ ස්කන්ධය දාගෙන බලයක් යොදලා අපි මේක කරන්නේ පරීක්ෂණාගාරය තුළ. එතන මේ පරීක්ෂණාගාරය තුළ ඉඳන් තමයි අපි මේ ස්කන්ධ පද්ධතියේ සමානයෙන් මේ ගැන යම් කිසි පරීක්ෂණයක් කරන්නේ. නමුත් මේ පරීක්ෂණාගාරයේ කියන රාමුව තියෙනවා. මේ පරීක්ෂණාගාරයේ කියන රාමුව තොරණය වෙන්න බෑ. අපි තොරණය වුණොත් කියනවා ඒක අවස්ථිතික නොවන රාමුවක් කියලා. එතකොට නිව්ටන්ගේ නියම වළංගු වෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ. මේ රාමුව ඉඳලා F සමානයෙන් මේ දාන්න හැදුවොත්. හරිද? එතකොට අපිට සෑම විටම ඕනේ නම් අවස්ථිතික රාමුවක්. ඒ කියන්නේ තොරණය නොවන රාමුවක්. හරිද? අන්න මේ විදිහටත් concept එකක් තියෙනවා මේ දෙවෙනි නියමය ගැන හිතනකොට. තුන්වෙනි නියමය හරි සරලයි. ඒක සාමාන්‍යයෙන් අපි භෞතික විද්‍යාව හදාරන ළමෙක් නෙමෙයි ඕනම පුද්ගලයෙක් මේ පිළිබඳව අයිඩියා එකක් තියෙනවා. හරිද? ඒ කියන්නේ ක්‍රියාවක් තියෙනවා නම් ප්‍රතික්‍රියාවක් තියෙනවා කියන එක තමයි නිව්ටන් තුන්වෙනි නියමයේදී කිව්වේ. හරිද? ඒ කියන්නේ යම් කිසි වස්තු පද්ධතියක් කියලා එකේ පැහැදිලි කරන්න ඕන නම් යම් කිසි එහෙම නැත්නම් ඕනෑම ක්‍රියාවකට රයිට් විශාලත්වයෙන් සමාන භූත දිශාවෙන් ප්‍රතිවිරුද්ධ භූත ප්‍රතික්‍රියාවක් පවතී. හරිද? ඕනෑම ක්‍රියාවකට විශාලත්වයෙන් සමාන භූත දිශාවෙන් ප්‍රතිවිරුද්ධ භූත ප්‍රතික්‍රියා බලයක් පවතී. ඕනම ක්‍රියාකාරී බලයකට. හරිද? හොඳයි. එතකොට දැන් එහෙනම් එතනදී පැහැදිලි මේක ක්‍රියාව නම් එහෙම නැත්නම් ක්‍රියා විදිහට හඳුන්වන බලය නම් මේක වෙන්නේ ප්‍රතික්‍රියාව. හරිද? මේක ක්‍රියාවෙද්දි මේක ප්‍රතික්‍රියාව. එතකොට ඔන්න විශාලත්වයෙන් සමානයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි නිව්ටන්ගේ තුන්වෙනි නියමය. එතකොට ওই විදිහට අපිට නිව්ටන්ගේ තුන්වෙනි නියමය මේ වෙලාවේදී අපිට පැහැදිලි ලෙස ලියා දක්වන්න පුළුවන්. හරිද? ලියා දක්වනකොට මෙන්න මේවා ලියන්න අවශ්‍ය නැහැ. මම පැහැදිලි කිරීමක් විතරයි මෙතනදී කරේ ළමයි. හරිද? නිව්ටන්ගේ දෙවෙනි නියමය යටතේ අපි යාන්ත්‍රික විද්‍යාවේදී සැලකිය යුතු දේවල් ප්‍රමාණයක් සාකච්ඡා කරන අනිත් නියම දෙකත් භාවිතා කරලා රයිට් ගොඩක් කලකට පළවෙනි නියමයේ භාවිතා වෙන ළමයි සමතුලිතතාවය කියන කාරණාව සාකච්ඡා කරන්නේ. හරිද? පළවෙනි නියමයේ දෙවෙනි නියමය ඔය ඕනෑම අවස්ථාවකදී භාවිතා වෙනවා අනිවාර්යෙන් දෙවෙනි නියමයේ සමහර තුන්වෙනි නියමයේ ඕනම අවස්ථාවකදී සාමාන්‍යයෙන් අපි භාවිතා කරනවා දෙවෙනි නියමයේ ගොඩක් කලකට පද්ධතියක් චලනය වෙනකොට තමයි අපි භාවිතා කරන්නේ. පද්ධතියක් චලනය වෙනකොට ඒ කියන්නේ තොරණය වෙනකොට අන්න ඒ වෙලාවට F = ma කියන සමීකරණය අපි භාවිතා කරනවා. එතනදී සංකීර්ණ ගැටලුව අපිට ලැබෙනවා. හදා ගන්නට ඕනේ ඔය F සමාන MA කියන සමීකරණය දාලා. හරිද? හොඳයි අපි එහෙනම් ගානට යමු. මෙන්න මෙහෙම කියනවා. සැහැල්ලු ඒකාකාර අවිතන්නේ ලණුවකින් සම්බන්ධ කොට ඇති. ස්කන්ධ M1 M2 එහා බි වස්තු දෙකක් රූපේ පරිදි F නම් වූ නියත උඩුකුරු බලයක් මගින් ඔන්න සිරස් අතට අදිනවලු. දැන් මෙන්න මෙහෙම කිව්ව ගමන් අපි මොකද කරන්නේ? අපි දන්නවනේ දැන් මෙච්චර කාලෙකට අපි දන්නවා කරපු විදිය ගණන් හදද්දී රූප සටහන අඳින්න කියලා තමයි කියන්නේ. දැන් ඔන්න M2 මේ B වස්තුව, මේ A වස්තුව, මෙයා M1. හරිද? ඔන්න දැන් ඉහළට බලයක් දෙනවා කැපිටල් F කියලා. එතකොට දැන් අපි මෙහෙම දුන්න ගමන් අපිට පුළුවන් වෙන්න ඕනේ ළමයි මේ මූලික දේවල් ටික කරගන්න. සාමාන්‍යයෙන් අපි දන්නවා හරිද? මෙයාගේ බර කියන එක ලකුණු කරගන්න පුළුවන්. දැන් මේ පද්ධතියේ බල ලකුණු කිරීම කියලා දෙයක් තියෙනවානේ. බල ලකුණු කරනකොට අපිට මෙයාලගේ බර ලකුණු කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට M2G මෙයාගේ බර අපි මෙයා ගාවින්ම ඇඳගමු ඒක M1G. ඔන්න ඔහොම බර ලකුණු කරගන්න පුළුවන් අපි දන්නවා. මේ තන්තුව සැහැල්ලුයි අවිතන්නේ නෝ කියන්නේ අවිතන්නේ තන්තුවක් නම් හරිද ඇදෙන්නේ නැති තන්තුවක් නම් සැහැල්ලුයි නම් අපිට පැහැදිලිවම සැහැල්ලුයි කියන්නේ මේක ස්කන්ධයක් නෑ කියන එක හරිද එතකොට අපිට පුළුවන් බය නැතුව හරිද අපිට ආතතියකට මේ තන්තුව ආතතියකට ලක් වුණා කියලා ගන්න හරිද තන්තුව ආතතියකට ලක් වුණා ඒ කියන්නේ ආතති බලයක් තියෙනවා ආතති බලය මේ තන්තුවේ ස්කන්ධය රහිත නම් ඒ කියන්නේ සැහැල්ලුයි නම් බය නැතුව ලියන්න පුළුවන් අපිට මෙතන ළමයි සැහැල්ලුණා. හරිද? සැහැල්ලුණම් තන්තුවේ ආතති මේ විදියට සමාන වෙනවා. මෙතනත් T මෙතනත් T. අපි තන්තුවක ආතතියක් සෑම විටම ලකුණු කරනකොට මතක තියාගන්න තන්තුවේ මේ කේන්ද්‍රයක් අපි සටහන් කරගන්න ඕනේ. කේන්ද්‍රයක් සටහන් කරගත්තම අපිට ලේසි. ඒතර අපි මේ තන්තුවේ කේන්ද්‍රය කියලා කියන්නේ මැදක් ලකුණු කරගන්න කියලා කියන්නේ. මැද ලකුණු කරගෙන මේ මැදට යොමු වෙන විදියට බල ලකුණු කරන්න ඕනේ. අන්න එහෙම තමයි ආතතියක් මාක් කරන්නේ. කවුරු හරි කිව්වොත් දැන් මේක ආතතියනේ ළමයි. මේ අපි ඇන්ද යාතති දැන් අපි හිතුවත් සම්පීඩන බලයක් ලකුණු කරන්න කියලා කියනවා මේ වගේ දණ්ඩක් තියෙනවා අපි හිතමු මේසේක කකුලක් අපි දන්නවා මේසෙ උඩ අපි නැග්ගොත් මේ කකුල් තෙරපීමකට ලක් වෙනවා
සම්පීඩනයකට ලඟනේ සම්පීඩනයේ බලය මාක් කරනකොට මේ දණ්ඩේ කේන්ද්‍රය ඇඳලා කේන්ද්‍රයෙන් ඉවතට බලය තියෙන විදිහට තමයි අඳින්න ඕනේ. ඒ කියන්නේ මේ දණ්ඩ මත බල තමයි අපි මේ අඳින්නේ. අපි බාහිරින් දණ්ඩ මෙහෙම දෙපැත්තෙන් තෙරපනවා. ඉහළින් පහළින් මෙහෙම තෙරපනවා. ඒතර දණ්ඩ උත්සාහ කරන්නේ මූලික මුල් අවස්ථාවේ මෙයා ඉන්න ඒක නිසා යා දෙපැස් දෙපැත් කියන්නේ කේන්ද්‍රයෙන් ඉඳලා දෙපසට තමයි එයාගේ මේ විදියට බලය ක්‍රියා කරන්නේ සම්පීඩක බලය. පැහැදිලිද? එහෙනම් ආතති බලය මාක් කරන විදිය දැන් දන්නවනේ. හැබැයි මතක තියාගන්න මේ ආතති බල සමාන වෙන්නේ කොයිම වෙලාවෙද මේ හැමතැනම එකම ආතති බලය තමයි උතර තන්තුවේ. ඉහළින් ඉඳලා පහළට කොයි තැනකට ගියත් එකම ආතති බලය. තන්තුවේ ස්කන්ධයක් නැත්තම් හදිස්සිය හරි තන්තුව සැහැල්ලු නොවේ නම් හරිද? සැහැල්ලු නොවේ නම් කියලා ලිව්වොත් එතකොට ළමයි අපිට සිදු වෙනවා සැහැල්ලු නොවේ නම් මෙන්න මේ වගේ තන්තුවක් තමයි අපි කියන්නේ. කියන්නේ බර ඇති තන්තුවක් ළමයි. බර ඇති තන්තුවක මතක තියාගන්න මෙහෙම සිරස්ව එල්ලලා තිබුණොත් හරිද සිරස්ව එල්ලලා තිබුණොත් මෙයාට ස්කන්ධයක් තියෙනවා. ඒ කියන්නේ අපිට ඕන තැනකින් කෑලි කපලා ගන්න පුළුවන් මේ තන්තුව. සාමාන්‍යයෙන් අපි බර ලකුණු කරන්නේ මැද්දෙන්නේ ඔන්න ඔහොම F නෝඩ් G කියලා ගත්ත කියලා හිතන්න. මැද්දෙන් තමයි බර ලකුණු කිරීම කරන්නේ ස්කන්ධ කේන්දරේ. ඒකාකාර තන්තුවක් කියලා ගත්තොත් නේ. රයිට්. එතකොට මේ වෙලාවේදී ළමයි මතක තියාගන්න ඉහලින් අපි මාක් කරොත් මේ 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 ලක්ෂයේ තන්තුවේ ආතතිය හොයන්න ගියොත් ඒ ආතතිය දාන්නේ මෙතන කේන්ද්‍රයේ මාක් කරා මෙන්න මෙහෙම තමයි මේ ඒ කොටසේ ගන්න වෙන්නේ. මෙතන T1 මෙතන T1 අන්න එහෙම. අන්න මේ විදිහ. දැන් අපි ගත්තොත් මේ මැද්දෙන් එහෙම මේ තන්තුවේ ආතතිය මාක් කරන්න ගියොත් ආතතිය මාක් කරන්නේ කේන්ද්‍රයේ තුලටනේ. ආ මෙහෙම මේ T2 මෙතන T2. ඇයි මේ මම එක එක ආතති දාන්නේ? පල්ලැහෙන් ඔන්න තන්තු ආතති හොයන්න ගියොත් ළමයි අපිට දාන්න දෙනවා රයිට් මෙතන මේ පැත්තට T3 මේ පැත්තට T3 ඔන්න ඕම. ওই වගේ ළමයිනේ තනින් තැනට රයිට් අංශුවෙන් අංශුවට මේකෙම සෝරි ලක්ෂයෙන් ලක්ෂයට ළමයි ආතති බලය වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒකට හේතුව තන්තුව සැහැල්ලු නොවන නිසා. තන්තුවේ ස්කන්ධයත් මේ ආතතියට බලපාන. අපි දන්න උඩම තැනට ගන්න උඩ තන්තුවේ මුළු බරම බලපානවා මේ උඩම තැනට. එතකොට ආතති බලය වැඩි. මේ පල්ලහැම තැනට ගියාම ළමයි තන්තුවේ ස්කන්ධය එහෙම නැත්නම් බර බලපෑමක් වෙන්නේ නැහැ මේ ආතති බලවලට. පල්ලහැම තැන ස්කන්ධයක් එල්ලලා තිබ්බ කියලා හිතන්නකො. මේ විදිහට ස්කන්ධයේ බලපෑම විතරයි මේ ආතති බලයට එන්නේ. හැබැයි මේ වගේ තැනකින් ගත්තොත් මේ තන්තුවේ බරයි ස්කන්ධයේ බරයි දෙකම බලපානවා මේ ආතති බලයෙන්. ඒතර ඉහළට යන්න තන්තුවක සිරස් තන්තුවක ආතති බලය වැඩි වෙනවා. පැහැදිලිද? ඒතර සාමාන්‍යයෙන් බර ඇති තන්තුවක් ගත්තොත් ස්කන්ධයක් එල්ලලා තිනා ඒ මේ තන්තුව කැඩිලා යන්න බොහෝ විට උත්සාහ කරන්නේ මේ ඉහළ තැනකින්. ඒකට හේතුව අපි දන්නවා ඉහළට යනකොට ආතති බලය වැඩි වෙනවා. එතකොට අපි කියනවා තන්තුවක් කැඩෙන්න ආසන්න බලයක් තියෙනවා. ඕනම තන්තුවකට කැඩෙන්න ආසන්න බලයක් තියෙනවා. හරිද? එතකොට මේකට අපි කියනවා බේදක ආතති බලය කියලා. මේ බේදක ආතති බලය තන්තුවට ආවට පස්සේ ඒකට ආසන්න වුණාට පස්සේ එහෙම නැත්නම් සමාන වුණාට පස්සේ තන්තුව කැඩිලා යන්න පුළුවන්. හරිද? එහෙනම් බොහෝ වෙලාවට කැඩිලා යන්න පුළුවන් මේ උඩින් තමයි. හරිද? අන්න ඒ වගේ හිතන්නට පුළුවන් ළමයි. දැන් එහෙනම් අපි ගානට යමු මම මේ දේවල් සටහන දුන්නට පස්සේ. හරිද? දැන් කරුණු මතක් වෙන්න ඇති කියලා හිතනවා නේ. හොඳයි. දැන් අපි මෙතනට ගියොත් නම් අපිට පුළුවන් ද මේකේ ගාන කේවල ආතති මාක් කරන්න. මම ආතති මාක් කරන්න එච්චර පැන්නුවේ නැහැ ළමයි. මම දන්නේ නැහැ මේ තන්තු සැහැල්ලුද මොනවද කියලා නේ. මෙතන කියන එක A සහ B ලණුව මත ක්‍රියා කරන බල වෙන්වෙන් වශයෙන් ඇඳි රූප සටහන් තුනක සලකුණු කරනවා වෙන වෙන වශයෙන් කියලා කියන්නේ. අපි ඉස්සලා එක එක අඳින්. يعني අනිවාර්යයෙන් මෙතන කියන්නේ ළමයි එහෙනම් පටන් ගද්දිම කියලා තියෙනවා නේ සැහැල්ලු ඒකාකාර අවිතන්නේ ලණුවක් කියලා තියෙනවා. මං කියන්නේ ගාන හරියට කියවල නැහැ කියන එක. ඒක මගේ අතින් වෙච්ච වැරද්දක්. හරිද? සැහැල්ලු ඒකාකාර අවිතන්නේ තන්තුවක් කියන එක ගාන පටන් ගද්දිම කියලා දෙනවා. ඒ කියන්නේ එහෙනම් මෙතන තන්තු යාතතිය කේන්ද්‍රයේ දිශාවට යොමු වන විදිහට T කියලා ගත්තොත් මෙතනත් T කියලා ගන්නවා. හරිද? මේ තන්තු යාතතිය ළමයි මේ මම ඇන්දේ මොකද්ද තන්තුවේ ආතති. එතකොට ඔන්න ওই විදිහට එහෙනම් අපිට සටහන් කරගන්නට හැකියාව තියෙනවා. දැන් අපි සාමාන්‍යයෙන් හරිද තන්තුවේ ආතති ඔහොම සටහන් කරගත්තට පස්සේ සාමාන්‍යයෙන් අපි කරන්නේ wen wen වශයෙන් දැන් අඳින්න කියලා කිව්වනේ. දැන් අපිට මේ A හා B කියන වස්තු දෙකක් right A හා B සහ ලණුව මත ක්‍රියා කරන බල wen wen වශයෙන් ඇඳි රූප සටහන් තුනක සලකුණු කරන්න කියලා කියනවා. දැන් මේ තමයි පද්ධතියම ඇඳහම ලකුණු වෙන විදිය ළමයි. පද්ධතියම ඇඳහම ලකුණු වෙන විදිය. දැන් මේක ලණුව වෙනම ගන්නකොට ළමයි පොඩ්ඩක් අපි කල්පනා කරලා බලන්න ඕනේ ආ. ඕන දැන් මම මේ පද්ධතිය වෙනම අඳිනවා. කවුද මේ පද්ධතිය වෙනම අඳිනවා කියලා කියන්නේ? රයිට්. A කියන වස්තු පද්ධතිය. මේ මම ඒව අඳින්නම්. එයාට තමයි ළමයි මේ F කියන බලය දුන්නේ. නැතුව මෙයාට නෙමෙයි දුන්නේ. හරිද? දුන්නේ කාටද? A කියන වස්තුවට. එහෙනම් F බලය එයාට තමයි යන්නේ.
එයාගේ බර ක්‍රියා කරනවා පහලට මේ විදියට M1G කියලා. දැන් ළමයි මේ T මම දැන් කලිනුත් කිව්වා මේක මේ තන්තුව මත ඇති වෙන බලයක් කියලා. තන්තුව මත ඇති වෙන බලයක් තමයි ළමයි. හැබැයි මතක තියාගන්න මේ තන්තුව මගින් ස්කන්ධය මත ඇති කරන බලය. හරිද? මේ තන්තුව මගින් ස්කන්ධය මත ඇති කරන බලය තමයි මේ T කියලා කියන්නේ. එහෙනම් ළමයි ඒ T අයිති වෙන්නේ කාටද? මේ ඒ කියන වස්තුවට. තේරුණාද? මේ T කියන එක ඇයි දැන් කෙනෙක් හිතන්න පුළුවන් ඇයි මේ T මෙයා තන්තුවට යන්න ඕන එකක් නේ. නෑ ළමයි මේ තන්තුව නොතිබුණා නම් තමයි FEM1G විතරක් එන්නේ. මේ තන්තුව තියෙන නිසා නේද මේ ස්කන්ධය මම පහලට අදින්න උත්සාහ කරන්නේ මෙයා නිසා. මේ තන්තුව තියෙන නිසානේ. ඒ කියන්නේ මේ තන්තුවෙන් අනිවාර්යෙන් පහලට අදිනවා මේ ස්කන්ධය. ඒ කියන්නේ තන්තුව මගින් මෙයාට බලයක් දෙනවා. ඒ බලය තමයි T කියලා කියන්නේ. හරිද ළමයි? දැන් අපි ලේසියෙන් ඔන්න ඔය ටික අඳගත්තා. හරිද? ඔන්න දැන් B වස්තුවට යනවා. B වස්තුවට යනකොට ළමයි එයාගේ බර ක්‍රියා කරනවා පහලට M2G. එහෙනම් ඔන්න ළමයි තන්තුව මගින් B ස්කන්ධය මත ඇති කරන ආත්ති බලය තමයි මේ ඔබ දකින්නේ. T කියලා උඩට. ඔන්න ළමයි දැන් ඔන්න B ස්කන්ධයත් ඇඳගත්තා. A සහ B හරි. දැන් ඔන්න ඊළඟ කාරණාව තමයි තන්තුවේ බලය ලකුණු කරගන්න විදිය. දැන් ළමයි ඔන්න මොකද කරන්නේ? ළමයි හිතනවා දැන් හරි වැඩේ හරි තන්තුවේ බලය ලකුණු කරගන්න විදිය. ඇත්තට දැන් සාමාන්‍යයෙන් අපි උගන්වන ලා පද්ධතියක ලකුණු කරන්නේ මෙන්න මේ විදියට ලකුණු කරන්න කියලා. හරි ප්‍රශ්නයක් නැහැ මෙහෙම තමයි. හරිද? දැන් ළමයි තන්තුවේ ආත්ති බලය ලකුණු කරන්නේ කොහොමද? දැන් ඔන්න ප්‍රශ්නයක් තියෙනවා. ඒක ලකුණු කරගන්නේ කොහොමද කියන එක. හරිද? දැන් ඔන්න වස්තු වෙනම ලකුණු කරා, බීබල වෙනම ලකුණු කරා, තන්තුවේ කොහොම ලකුණු කරගන්නවද කියන කාරණාවනේ දැන් ප්‍රශ්නේ තියෙන්නේ. දැන් හරි. හැබැයි දැන් මතක තියාගන්න මේ තුන්දෙනාම එකට එකතු කරාට පස්සේ, එකට ෆික්ස් කරාට පස්සේ ආය නැවත මේ පද්ධතිය ලැබෙන්නත් ඕනේ. මේකේ කාය කතන්දර දෙකක් නැහැ. හරිද? දැන් මට කියන්න ළමයි, තන්තුව ඇදිලානේ තියෙන්නේ. බාහිරින් මොකද කරන්නේ? මේ ස්කන්ධය මගින් තන්තුව මෙහෙම දෙපැත්තට අදිනවා. මේ ස්කන්ධය මගින් දැන් තන්තුව මෙහෙම දෙපැත්තට අදින එක. එතකොට වෙන්නේ ළමයි ඇත්තටම තන්තුව මත බල ක්‍රියා කරන්නේ මේ පැත්තටයි මේ පැත්තටයි. තන්තුව ඇදීමකට ලක් වෙලා තියෙනවා. හරිද? මේ විදිහට තන්තුව ඇදීමකට ලක් වෙලා තියෙනවා. තන්තුව මෙහෙම දෙපැත්තට ඇදිලා තියෙනවා. හරිද? දැන් එතකොට එහෙනම් දැන් අර කන්සෙප්ට් එක වරදිනවනේ ළමයි. දැන් මේ විදිහට බාහිරෙන් දැන් මේ මෙයා මේ දැන් කෙනෙක්ට හිතෙන්න බලන ළමයි මේක වැරදි නේද කියලා. හරිද? වැරදි නෑ ළමයි මේක හරි. හරිද? හරි කියලා කියන ළමයි මෙන්න මේ හේතුව නිසා. දැන් මේ T හොඳට කල්පනා කරලා බලන්න. මේ T හම්බුනේ තන්තුව නිසා ස්කන්ධයට. තන්තුව නිසා ස්කන්ධයට හම්බුනේ. තන්තුව නිසා ඔන්න ස්කන්ධය මේ A කියන වස්තුවට හම්බෙච්ච ආතති බලය. ඒකට ඒක ක්‍රියාව කියලා ගත්තොත් ප්‍රතික්‍රියාවක් තියෙනවා වස්තුව මගින් තන්තුවට ඇති කරන ආතති බලය. ඒක තමයි මේ T එක. ඒක විශාලත්වයෙන් සමානයි වගේම දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි. එහෙනම් තන්තුවට හම්බෙන්නේ T කේන්ද්‍රයෙන් ඉවතට. පැහැදිලිද ළමයි? එතකොට ඔන්න B වස්තුව. B වස්තුව ගන්නකොට B වස්තුවට මේ T හම්බුනේ තන්තුවෙන්. තන්තුවෙන් වස්තුවට දුන්න ආතති බලය. දැන් එහෙනම් B වස්තුවෙන් තන්තුවට දෙන්නේ ක්‍රියා ප්‍රතික්‍රියා නිසා විශාලත්වයෙන් සමාන දිශාවෙන් ප්‍රතිවිරුද්ධව. මෙයා ඉහළට නම් මෙයා පහළ. ඇත්තරම තන්තුව මත ඇති වෙන බලය මෙහෙමයි. ආතති බලය මාක් වෙද්දි මෙහෙම තමයි මාක් වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් අපි අර කලින් අර කියලා දෙනවා ළමයි ආතති බලයක් මාක් කරනකොට තන්තුවක කේන්ද්‍රයක් ලකුණු කරලා කේන්ද්‍රය දිශාවට යොමු වන විදිහට මෙහෙම ලකුණු කරගන්න කියලා. ඇත්තටම මේ මෙහෙම ලකුණු කරගන්න කියන හේතුව තමයි ළමයි, හරිද? මෙහෙම ලකුණු කරගන්න කියන හේතුව තමයි අපි පද්ධතියක තන්තු දැන් පද්ධතියක තන්තුවක් අරගෙන ලකුණු කරනකොට ලකුණු කරන්න ඕන විදිය තමයි මේ අපි උගන්වන්නේ. පද්ධතියක තන්තුවක් අරගෙන ලකුණු කරනකොට ලකුණු කරන්න ඕන විදිය තමයි බල ලකුණු කරන විදිය. ආතති බලය ලකුණු කරන විදිය තමයි මේ අපි සටහන් කරන්නේ. ඇත්තටම මේ T බලය කවුද කියලා ඇහුවොත් මේ T බලය අයිති වෙන්නේ මේ ස්කන්ධයට. මේ T බලය අයිති වෙන්නේ මේ ස්කන්ධයට. ඇත්තටම තන්තුවට අයිති ඒවා කියලා හිතන්න බෑ අපිට එහෙම බැලුවොත්. හරිද? කියන්නේ තන්තුව වෙනම ස්වායත්තව වෙනම අරගෙන අඳින්න කියලා කිව්වොත් මේ T තන්තුවට හම්බෙන්නේ නැත්නම් මේ T තන්තුවට හම්බෙන්නේ නැත්නම් ඒවා කාටද යන්නේ? මේ ස්කන්ධයටයි මේ ස්කන්ධයට. පැහැදිලිද මේ ඔබට පේනද? හොඳට වෙන් වෙන් වශයෙන් ඇඳලා ගත්තා නම් ඔහොම තමයි එන්නේ. දැන් තන්තුව විතරක් වෙනම අඳින්න කිව්වොත් ආතති බල අඳින්න වෙන්නේ මෙන්න මේ විදිහට. අර කලින් අරකෝ සම්පීඩක බලය අඳිනකොට අර අපි කිව්වේ සම්පීඩක බලය අඳිනකොට අර දණ්ඩක අඳිනවා නම් අපි කේන්ද්‍රයෙන් එළියට යන්න ඕන. අන්න ඒ වගේ තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. මේ බලන්න. ඒ වගේ තමයි ඇඳිලා ඇවිල්ලා තියෙන්නේ. දැන් මෙහෙම අඳින්න කියලා මම මුලින්ම පටන් ගද්දිමත් මේ වීඩියෝ එකේදී කිව්වලා මෙහෙම අඳින්න කිව්වේ පද්ධතිවල. හරිද? පද්ධතිවල තන්ති
තන්තු මෙහෙම ලකුණු කරනකොට අපි අඳින විදිය තමයි මම මෙතනදී පැහැදිලි කිරීම සිදු කරේ. හරිද? රයිට්. හොඳයි. දැන් එහෙනම් කාරණාව පැහැදිලි කියලා හිතනවා. තන්තු ආතති මාක් කරනකොට ළමයි වෙනම මාක් කරොත් තන්තු වෙනම අරගෙන මාක් කරොත් අපිට මෙහෙම තමයි මාක් කරන්න වෙන්නේ. හරිද? රයිට්. එතකොට දැන් එහෙනම් තන්තුව සමතුලිතයි ටී ටී කැපිලා යනවා. හරි. මෙයත් පද්ධතිය ගමන් කරන්නේ නැත්තම් හරිද? F ට මේ ඔක්කොම සමාන නම් සමතුලිතයි. මෙයත් එන සමතුලිතයි. මේ පද්ධතිය ඉහළට ගමන් කරනවා නම් ළමයි සමතුලිත නෑ එකක්වත්. කාරණාව පැහැදිලිද? සමතුලිත නෑ. එතකොට ළමයි පොඩි ගැටලුවක් එනවා. එහෙනම් මෙන්න මෙයා ළම හැම වෙලේම හිතන්න. හරිද? දැන් F කියන එකේනම් මේ පද්ධතිය පල්ලෙහාට තියෙන බර වලට වඩා වැඩි නම් ඔන්න ඉහළට තොරණය වෙනවා. එහෙනම් මෙයා තොරණය වෙනකොට F වැඩි මේ පල්ලෙහා තියෙන මේස් බාල දෙකේ එකතුවට වඩා මේ F වැඩි. ඒක නිසා උඩට තොරණය වෙනවා. මේ වෙලාවෙත් මේ පල්ලෙහාට තියෙන M2G ට වඩා ඉහළ තියෙන T වැඩි. ඒක නිසා ඔන්න B පද්ධතියත් මේ පද්ධතියම එකම තොරණයෙන් උඩට යනවා. අපි තමයි පද්ධතිය තොරණයේ සිම්පල් A කියලා. මෙයත් A වලින් යනවා, තන්තුවත් A වලින් යනවා, මෙයත් A වලින් යනවා. ඔක්කොම උඩට යනවා. ඒ තොරණය එකම තොරණය. එතකොට දැන් එහෙනම් පැහැදිලි සම්ප්‍රේප්ත බල T මෙයාට වඩා වැඩි නිසා මෙයා උඩට තොරණයනවා. F වැඩි නිසා මේ පල්ලෑ බලය දෙකට වඩා මෙයා තොරණය වෙනවා. ළමයි, ඒතර තන්තුව. දැන් තන්තුව හරි ප්‍රශ්නයක් නේ. උඩත් T පහළත් T නේ? එතකොට කොහොමද එහෙනම් තන්තුව තොරණය වෙන්නේ? ළමයි මේ ගාන පටන් ගද්දි මම කිව්වා තන්තුව මොකක් කියලාද? තන්තුව සැහැල්ලුයි කියලා. ඒ කියන්නේ ස්කන්ධයක් රහිතයි කියලා. හරිද? ස්කන්ධයක් නැහැ කියන්නේ ළමයි. එතකොට නිකන් හිතලා බලන්න. ස්කන්ධයක් නැහැ කියලා කියනකොට දැන් මේක ස්වභාව ධර්මයේදී ස්කන්ධයක් නොමැති තන්තුවක් ගැන හිතන්න බෑනේ. සුළු වශයෙන් නෝ ස්කන්ධයක් තියෙනවා. එතකොට ළමයි අනිවාර්යෙන් මේ උඩ T පහළ T වලට වඩා වැඩි වෙනවා. ඒක ඉතින් කතන්දර දෙකක් නෑ. දැන් මේ අපි මේක න්‍යායාත්මක කරුණු වලින් යන්නේ ස්කන්ධයක් රහිත නම් ළමයි අපිට මෙයාගේ මේ විදිහට දැන් මේකේ සම්ප්‍රයුක්තය එතකොට F සමානයි බිඳුවක් වෙනවා. F සමානයි බිඳුවක් වෙනකොට ඉබේම ඉහළ තියෙන Tට පහළ තියෙන T සමාන වෙනවා. ඒයි සම්ප්‍රයුක්ත බලයක් නැහැනේ. ඒකට හේතුව මේකේ ත්වරණය වුණත් ස්කන්ධය බිඳුවයි මේ පද්ධතිය. ත්වරණය වුණත් ස්කන්ධය බිඳුව නම් ගුණිතේ බිඳුවක් කියලා F සමානයි බිඳුව වෙනවා. ඒකෙන් සම්ප්‍රයුක්ත බලය. ඕනනම් සම්ප්‍රයුක්ත කියලා පෙන්නන්න මෙතන සිග්මා F දාන්න. සිග්මා F සමානයි බිඳුව වෙනවා. පැහැදිලිද? හොඳයි. ওই විදිහට තමයි ළමයි අපි පැහැදිලි කිරීම සිදු කරන්නට ඕනේ මෙතන. එහෙනම් දැන් පැහැදිලි කියලා හිතනවා මේකේ හරියටම අඳිනකොට ළමයි AB වලයි තන්තුවේ වෙන වෙනම බලයන්දොත් මෙහෙම තමයි අපිට අඳින්න වෙන්නේ. හරිද? වරද්ද ගන්නට එපා. දැන් මෙතන කියනවා M1 2 kg, M2 8 kg සහ F සමාන 110 නිව්ටන් නම් පද්ධතියේ ත්වරණය හොයන්න කියලා. ඉතින් ඔක්කොම දීලා තියෙනකොට පද්ධතියේ ත්වරණය හොයන්න පුළුවන් ළමයි මුළු පද්ධතියේම F සමාන M දැම්මොත්. පද්ධතියේටම F සමාන M දානකොට අපි බලමු. ඉහළට දාන. ඒතර ඉහළට තියෙන දැන් මේ පැත්තේ හැම වෙලේම ලියන්නේම ළමයි දැන් මේ හරිනම් F සමාන M මෙහෙම නෙමෙයි ලියන්නේ. සිග්මා F සමාන M කියලා ලියන්නේ. සිග්මා කියන්නේ සම්ප්‍රයුක්ත බලය කියන අදහසෙන්. සිග්මා F සමාන M. නමුත් අපි භාවිතයේදී මේ සිග්මා කියන අකුර දාන්නේ නැහැ. හරිද? F සමාන MA කියලා කියනවා. F වලින් නිරූපණය වෙන්නේ බලවල සම්ප්‍රයුක්තය. ඒතර මේ පැත්තෙන් ලියන්න ඕනේ හැම වෙලේම බල මේ පද්ධතියේ තියෙන සියලුම බලවල සම්ප්‍රයුක්තය. ඉහළට තියෙන ඒවා ධන වෙනවා, පහළට තියෙන ඒවා ඍණ වෙනවා. ඉහළට තියෙන කවුද? මේ කැපිටල් F. කැපිටල් F කී අගේ දීලා තියෙන නම 110යි නිව්ටන්. ස්කන්ධ දීලා තියෙනවානේ. M1 කියන්නේ 8යි කිලෝ, sorry 2 කිලෝ ග්‍රෑම්. M2 කියන්නේ 8යි කිලෝ ග්‍රෑම්. ඒව ලියාගමු නේ. හොඳයි. එහෙනම් දැන් අපිට පැහැදිලි ඉහළට තියෙන බලය එන්නේ 110යි. පහළට තියෙනවා M1G. M1G කියන්නේ ළමයි දෙක වැඩි කිරීම 10යි. ඒ කියන්නේ 20යි නේ. මෙතන එන්නේ 20යි නිව්ටන්. මොකද G 10ක් කියලා ගන්න පුළුවන්. ආයෙ ළමයි පහළට තියෙනවා T. මොන ඍණ T. මේ ආයෙ ඉහළට තියෙනවා ධන T. මොන මේ ඉහළට මේ T තිය. ආයෙ පහළට තියෙනවා කවුද? M2G. ඒ කියන්නේ ළමයි ඍණ 80යි පහළට. හරිද? ওই විදිහට තමයි තියෙන්නේ. එතකොට ඔච්චරයිනේ බල තින්නේ වෙන කිසිඳු බලයක් නැහැ. ඔයලා බලන්න වෙන කිසිඳු බලයක් නැහැ. දැන් ස්කන්ධය. මෙතනටත් සිග්මා F කියලා යන්න ඕනේ. ඒ කියන්නේ පද්ධතියේ මුළු ස්කන්ධය. පද්ධතියේ මුළු ස්කන්ධය බැලුවොත් ළමයි මේ තන්තුවට ස්කන්ධයක් නැහැ නේ. මෙයාට ස්කන්ධයක් තියෙනවා 2 kg, මෙයාට ස්කන්ධයක් තියෙනවා 8 kg. ওই දෙකම එකට එකතු වුණාම උත්තරේ එන්නේ 10යි kg. වතාවක් පද්ධතියම තොරණය සිම්පල් එක. එතකොට ළමයි අපි දන්නා T ට T කැපිලා යනවා. මෙතන එන්නේ ළමයි 110න් මෙතන සුළු වුණාම ඍණ 100යි. එහෙනම් එන්නේ 10යි සමානයි 10යි ඒ තොරණයනවා 1ms ඍණ 2යි. ඔන්න ඔය විදිහට ළමයි අපිට පද්ධතියේ තොරණය හොයාගන්නට පුළුවන් වෙනවා. දැන් කියනවා ලණුවේ ඉහළ සහ ඉහළ අග්‍රහණී ආතති බලය ගණනය කරන්න කියලා.
ඒක මං හිතන්නේ වෙනස් වෙන්නට ඕනේ මං හිතන්නේ ලනුවේ ඉහළ සහ පහළ අග්‍රයන්හි ආතති බලය ගණනය කරන්න කියන එක තමයි එතනදී අදහස් කරන්නේ ළමයි හරි ලනුවේ ඉහළ සහ පහළ අග්‍රයන්හි එතකොට ලනුවේ ඉහළ ගත්තත් එකයි පහළ ගත්තත් එකයි ආතතිය එකම වෙයි එතකොට අපි ටී හොයාගන්න ඕනේ ටී හොයාගන්න නම් මේ පද්ධති වෙන වෙන වශයෙන් දැන් පද්ධතියම ගත්තාම ටී කැපිලා ගියානේ එහෙනම් වෙන පද්ධතියක් ගමු දැන් මේ තියෙන්නේ වෙන පද්ධතියක් කියන්නේ මුළු පද්ධතියම කෑල්ලක් කරගන්නවා මොකද එයත් තොරණය වෙන්නේ උඩට සිම්පල් ලේවලින් අපිට බලන්න b වස්තුව සලකා f සමානයි ma දාන්න b වස්තුව සලකා එයාට f සමානයි ma ඉහළට දැම්මුත් ළමයි ඔන්න ඉහළට තියෙනවා ආතති බලය t පහළට තියෙනවා m2g හරිද m2g කියාගේ අපි දාන්න ඕනේ 80 නිව්ටන් කියලා දැන් පද්ධති ස්කන්ධය m2 ඒ කියන්නේ 8යි වතාවක් a හරිද දැන් එහෙනම් අපිට පුළුවන් මෙතන t සමානයි කියලා ගන්න එහා පැත්තට ගියාම m2g m2g කියලා කියන ළමයි 80 නිව්ටන් m2 8යි 8 වැඩි කිරීම 10 කියන්නේ 80යි धन अट वताव त्वरण कैकेल आगतेना टी सामनाय असु अट्टाई न्यूटन के लिए मेकलमय अभी मे मे आतति बल तमय तंतु इहला पहला अग्रिया आतति बल बवट पक्ट रोमिलूनट उत्तरे लागण पुलवान्नो हरि दुन हतरवेनिकटेन हतरवेनिकट आन कोट मे वटिक मखलद अन्न दर अन्न කතන්දරේ දැන් වෙනස් වෙනවා ළමයි ආ මෙතන කියනවා ලනුව සැහැල්ලු නොවි එහි ස්කන්ධ 1 කිලෝග්‍රෑම් ඌයේ නම් රෝම ඉලක්කම් 2 සහ 3 කියන ගණනයන් නැවත හදන්න කියලා කියනවා එම අවස්ථාවේදී ලනුවේ මැද පවතින ආතතියද හොයන්න කියලා කියනවා මොකද රෝම ඉලක්කම් 3 යටතේ ඉහළ සහ පහළ අග්‍රයන් ආතතියන හොයන්න කිව්වේ දැන් එතකොට ළමයි මේ රෝම ඉලක්කම් 1 කරන්න ඕනේ නැහැ නේ වෙන වෙනම බල ලකුණු කිරීම කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ හරිද රෝමලකන් දෙක සහ තුන තමයි කරන්න කියන පද්ධතිය ත්වරණය හොයන්න කියලා කියනවා. හැබැයි එහෙම කිව්ව පළිට අපි ගාන හදන්න යන්න කලින් ටිකක් වැඩේ තේරුම් ගන්න ඕනේ ළමයි හරිද? උඩින් යන්න හොඳ නෑ අපි. එහෙනම් අපි තන්තු ඇඳගත්තොත් දැන් මෙහෙම තන්තු වෙනම ඇඳගත්තා නම් තමයි යාගේ බර මෙහෙම ක්‍රියා කරන පහළට. එයාගේ බර දීලා තියෙන 1 කිලෝග්‍රෑම් නේ. එහෙනම් මෙතන එනවා ලස්සන්ට උත්තරය 10 නිව්ටන් කියලා. මැද්දෙන් බර ක්‍රියා කරනවා තන්තු. උතර මං අර කලින් කිව්වා වගේ තන්තුවේ තැනින් තැනට වෙනස් වෙනවා ළමයි. දැන් අපි ගමු මෙතන ගත්තොත් තන්තුවේ ආතතිය නෙමෙයි මෙතන ගත්තොත් තන්තුවේ ආතතිය. එක එක වෙලාවට එක එක තන්තුවේ ආතතිය තියෙනවා. පැහැදිලිද? එතකොට අපිට ඒක නිසා දැන් මෙතන බල ලකුණු කරනකොට පොඩි ගැටලුවක් එනවා. හරිද? ඒ ගැටලුව निराකරණය කරගෙන අපි යමු. ගැටලුව निराකරණය කරගෙන අපි යමු. ඒ නිසා මම මෙතනදී බල ලකුණු කරන්න යන්නේ නැහැ. අවශ්‍යතාවය මත ලකුණු කර ගැනීමක් විතරක් සිදු කරන්න. හරිද? හොඳයි. දැන් එහෙනම් ඊළඟට මම අවස්ථාන් අවස්ථා විතරක් තන්තු ආතති බල ලකුණු කරන්න ළමයි. දැන් ඊළඟට තේරුම් ගන්න ඕනේ මම මේ ලකුණු කිරීම මම මේ වැරදි මේ කලින් ලකුණු කිරීමක් තමයි මෙතන දකින්නේ. මොන අපි ඉස්සල්ලාම බලමු එහෙනම් තන්තුේ ඉහළ ආතති හොයන්න තමයි යන්නේ. ඉස්සල්ලාම අපි රෝමිලකන් දෙක කරමුලයි පද්ධතියේ ත්වරණය හොයනවා. එහෙනම් පද්ධතියේම දානවා F සමාන ma ඉහළට දානකොට අපි හොඳටම දන්නවා හරිද? තන්තුේ ආතති කොහොමද කැපිලා යනවා. කැපිලා ගියාට තන්තුවට බරක් තියෙනවානේ. ඒ බර පහලට ක්‍රියා කරනවා කොහොමද 10 නිව්ටන්. තන්තු ආතති කොතන තිබ්බත් ක්‍රියා ප්‍රතික්‍රියා. අභ්‍යන්තර බලයක්නේ. තන්තු ඇතුලේදී. එහෙනම් ක්‍රියා ප්‍රතික්‍රියා ඕනම ලක්ෂයක් ගත්තොත් උඩට T නම් පහලටත් T දෙනවා. ඒ නිසා විශාලත්ව තැනින් තැනට සමා වෙනස් වුණත් කැපිලා යනවා ළමයි. ක්‍රියා ප්‍රතික්‍රියා බල තියෙන නිසා. ඒ නිසා තන්තු ආතති ලකුණු කරත් එකයි නැතත් එකයි. ඒක ගැටලුවක් කරගන්න එපා. ඒක දැන් සමහර ළමයි මෙතන T1 කියලා දාලා මෙතනට T2 කියලා දානවා. එහෙම දාන්න එපා ළමයි. හරිද? මෙතන T1 දාලා මෙතන T2 කියලා දාන්න උත්සාහ කරනවා. ගැටලුවක් නැහැ. ඒක වරදක් නැහැ ළමයි. කිසිම වරදක් නැහැ. කවුරු හරි එහෙම දැම්මයි කියන එකේ වරදක් නැහැ. එතකොට අපිට පොඩි ගැටලුවක් එනවා. අපි මේ මාක් කරලා තියෙන්නේ තන්තු ඉහළ සහ පහළ ආතති විතරයි. දැන් මැද ආතතිය ලකුණු කරලා මැදත් හොයන්න කියනවනේ. එතකොට ඒක ලකුණු කරගන්න බැරි වෙනවා. ඕන්නම් අපි මෙහෙම කරමු. ඕන්නම් අපි දාගමු මෙතනින් පල්ලෙහාට දානවා මේ T1. උඩින් දානවා එහෙම T2. දැන් ළමයින්ට එහෙම දාපුවම තේරෙන්නේ වැඩේ. දැන් මේ එතකොට මේ තේරුම් ගන්න මේ T1 කියලා කියන්නේ තන්තුව මගින් මෙයාම තියදලා තියෙන බලය. ඒ කියන්නේ මේක තමයි මේ තියෙන මෙතන T1 නේ. මේ T2 කියලා කියන්නේ තන්තුව මගින් B මත යොදලා තියෙන ආතති බලය. ඒකෙන් අපි දන්නා වැඩිම ආතතියක් තියෙන කාටද? T1ට කියලා. ඔය T1 නේ උඩින් ඉන්න එක්කෙනා. එතකොට දැන් මේ තන්තුවෙත් එහෙනම් අපි දැන් ඉහළ පහළ විතරක් අග්‍ර මැද අමතක කරමු. එහෙනම් දැන් ආ මැද අමතක කරලා ඉහළ පහළ අග්‍ර විතරක් ආතති ලකුණු කරොත් මේ T1ට සමාන බලයක් මෙතන ලකුණු වෙන්න ඕනේ. ඒක උඩට මේක T1 ඔන්න මෙතන පහළට ලකුණු වෙන්න ඕනේ ඒක T2 ක්‍රියා ප්‍රතික්‍රියා දිශාවෙන් ප්‍රතිවිරුද්ධ. ඔන්න අපි ඉහළ පහළ අග්‍ර විතරක් සලකලා මෙහෙම ආතති බලම ලකුණු කරන්නත් පුළුවන්. ගැටලුවක් නැහැ. අපි මැද එහෙනම් වෙනම හොයමුකෝ. හරි.
පද්ධතියේම දානකොට දැන් ඔන්න ප්‍රශ්නයක් එනවා. පද්ධතියේම දානකොට මේ T1ට මේ T2 කැපිලා යන්න එපා. කැපිලා යන්නේ නැහැ. දැන් ඒකයි මම කිව්වේ දැන් මේ ගැටලුවක් එනවා කියලා හැම වෙලේම මම කිව්වේ ගැටලුවක් එනවා කියලා කිව්වේ ළමයි. දැන් මේ T1 මේ T2 කියලා මෙහෙම දාගෙන ගාන හදාගෙන ගියොත් ළමයෙක්ට හිතනවා මාර ප්‍රශ්නයක් තියෙන මෙතන T1 මේ T2 කැපිලා යන්නේ. ගානට එන ඔය දෙකත් ඇඩ් වෙනවා. එහෙම හිතනවානේ. රයිට්. ඒක තමයි මම කිව්වේ එහෙම මා ලකුණු කරගන්න නැතුව ගියා නම් හොඳයි කියලා. හරිද? ඇත්තටම මේ පද්ධතිය මේක ඇතුළට යනකොට මේ දැන් මේ තමයි හරියටම වෙන් කරලා තුන් දෙනා ඇඳලා තියෙන විදිහ. මෙතන එකට ෆික්ස් වෙනකොට T1ට T1 කැපෙනවා. T2ට T2 කැපෙනවා. වෙන වෙනම ඇඳුත් තමයි මෙයාට T1 එකක් එන්න මෙයාට T2 එන්න මෙයාට මෙහෙම බලන්නේ. අපිට වෙන වෙනම දැම්මොත් තමයි එන්නේ. දැන් ඕක පද්ධතිය ෆික්ස් කරාට පස්සේ අපිට මේ T2 පේන්නෙත් නෑ මේ T1 පේන්නෙත් නෑ. ඒවා කැපිලා ගිහිල්ලා තියෙනවා. හරිද? ඒවා වෙන වෙනම අපිට ගන්න බෑ. පද්ධතියම ගන්නකොට පද්ධතිය බල ලකුණු කරොත් මෙහෙම බල නැත. ඒවා ඔන්න ඊට සමාන බලයක් අනිවාර්යෙන් තන්තු ඇතුළෙම තියෙනවා. මේ ෆික්ස් වෙලා පද්ධතියම ගන්නකොට ඒව එකක් නැතු වෙන. එහෙම එකක් නැතු වෙන. හරිද? එහෙනම් ඇයි එහෙනම් ළමයෙක්ට හිතන්න පුළුවන්. එහෙනම් ඇයි කලින් ලකුණු කරේ? එහෙනම් ඇයි කලින් මෙහෙම TT කියලා ලකුණු කරේ? කලින් ලකුණු කරේත් ළමයි ඇත්තටම කලින් ලකුණු කරන්න ඕනෙත් නෑ තමයි. පැහැදිලි ලෙසම කලිනුත් මෙහෙම TT කියලා ලකුණු කරන්න ඕනේ නෑ. එහෙම ලකුණු කරනවා නම් අනිවාර්යෙන් මෙහෙම T එකක් දාලා මෙහෙම T එකක් දාලා අනිවාර්යෙන් මෙතන T එකක් දාලා මෙතන T එකක් දාන්න. අන්න එහෙමයි ලකුණු කරන්න ඕනේ. හරිම නා. හරිද? ළමෙක්ට එහෙම තර්ක කරන්න පුළුවන්. කිසි ගැටලුවක් නෑ. නමුත් අපි හැම වෙලේම ළමයි ওই පද්ධතිය කියලා බල ලකුණු කරාට හරිද? පද්ධතිය කියලා බල ලකුණු කරාට තන්තු සම්බන්ධ කරන් යනකොට ඇත්තරම පද්ධතිය කියලා නෙමෙයි බල ලකුණු කිරීමක් කරන්නේ. මෙයාගේ බල වෙනමයි තන්තුව නිකන් තන්තු ස්කන්ධයක් නැති නිසා ඇත්තර මෙයාගේ බල ලකුණු කිරීමක් වෙන්නේ නැහැ. තන්තු ස්කන්ධයක් නැහැනේ සැහැල්ලුයි. ඇත්තර මෙයාගේ අර මැදින් මෙහෙම දෙපැත්තට යන බල ලකුණු කිරීමක් සිදු වෙන්නේ නැහැ. ඒක තමයි හරියටම හිතලා බැලුවා. හොඳයි. දැන් එහෙනම් අපි එහෙනම් මේ වෙලාවේ ඔන්න තන්තුවේ බල ලකුණු කිරීමක් නැහැ. හරිද? තන්තුවේ බර විතරයි බර මේ බලයක් විතර ලකුණු වෙලා තියෙන්නේ. අනිත් ඒවා කැපිලා ගිහිල්ලා තියෙනවා. හොඳටම බලන්න පුළුවන් මේ තුන් දෙනා එකට ෆික්ස් වෙනකොට මේ T1ට මේ T2ට කැපිලා යනවා කියන අදහස එනවා. හොඳයි. දැන් ලොකු විස්තර කිරීමක් කරා එතනදී මේ හරියට මේ දේ ඔළුවට ළමයෙක්ට දෙන්න ඕන නිසා ළමයි. හරිද? හොඳයි. දැන් එහෙනම් නෑ අපිට පුළුවන් පද්ධති මෙම් සමානයි මේ දානකොට උඩට තියෙන 110යි නියුටන්. ඒක වෙනස් වෙන්නේ නෑ. 20යි නියුටන් පල්ලෙහාට තියෙන්නේ මේ M1G පහළට තියෙන්නේ. මෙතන 10යි නියුටන් උත් පහළට තියෙන්නේ. ඍණ 10යි. මෙතන 80යි නියුටන් උත් තියෙන්නේ කොහෙද? ඒකත් තියෙන්නේ පහළ. මේ 80යි නියුටන්. මේක 80යි නියුටන්. ඒක තියෙන්නේ පහළ. එතකොට පද්ධති ස්කන්ධේ එච්චරයිනේ බල වෙන මොකුත් බල නෑද? පටල ගන්න නැතුව හිටියනම් වෙන මොකුත් බල කිසිම දෙයක් නෑ ළමයි. දැන් එතකොට පද්ධති ස්කන්ධේ මෙතන තියෙනවා 2 කිලෝග්‍රෑම්, මෙතන තියෙනවා 1 කිලෝග්‍රෑම්, මෙතන තියෙනවා 8 කිලෝග්‍රෑම්. ඔක්කොම එකතු වුණාම එනං ඉන්නේ 11 කිලෝග්‍රෑම්. 11 කිලෝග්‍රෑම්. රයිට්. දැන් මේක සුළු කරගත්තු ගමන් ළමයි ඕන ළමයෙක්ට තේරෙනවා ත්වරණය බිඳුවක් වෙනවා. ඇයි ත්වරණය බිඳු වෙන්නේ? මෙතන 110 මේ ටික එකතු වුණාමත් එන්නේ 110ම තමයි. 110 110 කැපලා ගියා බිඳුවයි. එහෙනම් A සමානයි බිඳුව බෙදීම 11 කියන්නේ බිඳුවයි. ත්වරණය බිඳුවයි. A කියන්නේ තමයි මෙයා ගමන් කරන්නේ කොයි වේගයකින්? ඒකාකාර වේගයකින්. හරිද? එහෙනම් රෝම ඉලක්කම් දෙකට උත්තරේ එන්නේ ළමයි ත්වරණය 0යි. ඒකාකාර වේගයෙන් තමයි ගමන් කරන්නේ. එතකොට අපිට එහෙනම් දැන් කියනවා රෝම ඉලක්කම් 3. ඉහළ පහළ ආතති බල. ඒ කියන්නේ T1 සහ T2 හොයන්නේ කියලා කියනවා. කෙනෙකුට දැන් මේ පද්ධතියට ගිහිල්ලා කවමදාකවත් ළමයි T1 T2 හොයන්න බැරුව යනවා. හරිද? බැරුව යනවා කියලා කියන්නේ විශාලත්වය හොයාගන්න බැරුව වෙයි සමහරක් විට. ඔයගලන්ට මොකද නොදන්න බල දෙකක් තියෙනවනේ. අපි ඒ නිසා ඉස්සෙල්ලා වෙනම මේකට යන. ඔන්න අපි ඉස්සෙල්ලාම යනවා A වස්තුවට. A වස්තුවට ගිහිල්ලා වෙලොත් නොදන්න බලයකට තියෙන T1 විතරයි. මොකද මෙයා අපි දන්නවා 20යි නිව්ටන්. FK ගියත් 110යි කියලා දීලා තියෙනවා ළමයි. හරිද? ඒක වෙනස් වෙන්නේ නැහැ. මේක වෙනස් කරන්න කියලා හැම කොයිම අවස්ථාවකවත් නැහැ. හරිද? හරි. එතකොට දැන් ඔන්න F සමානයි MA මම A වස්තුවට ඉහළට දැම්මොත් F කියන්නේ එහෙනම් 110 එක ධන වෙනවා. පහළට 20 ඍණ වෙනවා. T1 පහළට තියෙනවා. පද්ධතිය එච්චරයි බල තියෙන්නේ. හරි. පද්ධති ස්කන්ධය 2 කිලෝග්‍රෑම් නේ. මොකද මේ දැන් මේ වෙලාවේදී ඔන්න ළමෙක්ට හිතන්න පුළුවන් සර් එතකොට තන්තුවේ ස්කන්ධයෙන් බලපෑමක් වෙන්නේ නැද්ද? කෙනෙක්ට එහෙම හිතෙන්න පුළුවන්. තන්තුවේ ස්කන්ධයෙන් බලපෑමක් වෙන්නේ නැහැ. තන්තු ස්කන්ධෙන් ළමයි බලපෑමක් වෙනවා. ඒ බලපෑම තමයි මේ T1 කියලා කියන්නේ. මේ මම ඇඳලා තියෙන්නේ ඒ වස්තුවේ බලපමණයි. තන්තුවෙන් රයිට් දුන්න T1 කියන ආතති බලය. ඒතර T1 කියන ආතති බලය හොඳට බලන්න. T1 කියන ආතති බලය පැහැදිලි ලෙසම මේ බර මතත් රඳාපවතිනවා.
පහලට එන 10 නිව්ටන් සහ T2 කියන දෙකේම එකතුවක් තමයි T1 කියලා කියන්නේ. ඒකාකාර වේගෙන් යනකොට ත්වරණයක් නැහැ නේ ළමයි. ත්වරණයක් නැහැ කියලා තින් කියන්නේ ඒකාකාර ප්‍රයෝගයෙන් ඇති සම්ප්‍රේප්ත බලය 0. ඒ කියන්නේ උඩට තියෙන බල පහළ තියෙන බල වලට සමානයි. ඒ කියන්නේ T1 අනිවාර්යයෙන් මේ දෙකේ එකතුවට සමාන වෙනවමයි. ඒ කියන්නේ එහෙනම් මේ පැහැදිලි ලෙසම මේ A වස්තුවේ T1 කියලා ගත්තොත් තන්තුවේ බරත් මේ T1 ඇතුලේ තියෙනවා. ඒ කියන්නේ A වස්තුවට තන්තුවේ බරත් බලපෑම් කරලා තියෙනවා. ඒක T1 වලින් නිරූපණය වෙනවා ළමයි. නොදැනුවත් අපිට මේ නොදැනුවත් උනාට T1 ඇතුලේ ඒක තියෙනවා. හරිද? මං කියන එක පැහැදිලිද? ඒ නිසා එහෙම හොඳට හිතලා බලුවොත් ළමයි එහෙනම් මෙතන ඉන්නේ. දෙවතාවක් ත්වරණය A. දැන් තව ළමයෙක්ට හිතෙන්න බලුවම් කොච්චර හිතන්න පුළුවන්ද කියලා. එහෙනම් ස්කන්ධයටත් මේ සර් මෙතන 1 කිලෝග්‍රෑම් ඇඩ් කරන්න බෑ. ස්කන්ධයටත් දාද්දි එහෙනම් මෙයාගේ දෙකයි ඒ තන්තු එකයි දාන්න ඕන මොකද T1 නැසේ. තන්තුවේ බර තිබුණා නම් ඇයි මෙතනට n ස්කන්ධයෙන් වෙන්නේ නැත්තේ? ස්කන්ධය කියලා කියන්නේ ළමයි ඒ වෙලාවේ පද්ධතියේ තියෙන මුළු ස්කන්ධය විතරයි. දැන් මේ පද්ධතිය ගත්තේ ඒ වස්තුව විතරයිනේ. ඒ වස්තුව විතරක් ගන්නකොට ළමයි තන්තුවෙන් හම්බෙච්ච බල ටික යනවා. බල ගියාට තන්තු ස්කන්ධෙම යට යන්නේ නැහැනේ. මම කියන්නේ තේනවා තන්තු ස්කන්ධෙම යට යන්නේ. ඒ කියන්නේ ස්කන්ධයේදී පද්ධතියේ තියෙන මුළු ස්කන්ධය ඉදිරියේ මේ වස්තු ස්කන්ධය විතරමයි නෝ. එහෙනම් පැහැදිලි ලෙසම මේකේදී සමීකරණ ලියන්නේ මෙච්චරයි. ආයේ ඉතින් ඒකේ හිතන්න දෙයක් නැහැ ළමයි. හරි. එහෙනම් මෙතන එනවා ලස්සන්ට 90යි ඍණ T1 දෙවතාවක් ත්වරණය අපි දන්නවා බිඳුවයි. අතන්දර දෙකක් නැහැ ළමයි. එහෙනම් මේ T1 සමානයි කීයද? 90යි නිව්ටන් කියලා එනවා. T1 90 නම් ආයේ හිතන්න දෙයක් නැහැ. තන්තුවට ගිහිල්ලා ඕන්නම් දාලා බලන්න මේ. තන්තුවට ගිහිල්ලා F සමානයි මේ දාපු ගමන් අපි දන්නවා ඉහළට තියෙන්නේ T1 පහළ තියෙනවා ළමයි. ඍණ 10 සහ ඍණ T2 සමානයි බිඳුවයි. හරිද? ඒලායි දෙන ලස්සන්ට එනවා T1 කියලා කියන්නේ sorry T2 කියලා කියන්නේ T1 ඍණ 10. T1 හොයාගත්ත 90යි 90න් 10ක් ගියාම ළමයි අපිට එනවා 80යි නිව්ටන්. බලන්න T2 මේකෙනුත් එන්නේ 80 නෙමෙයිද කියලා. මොකද දැන් ත්වරණය වෙන්නේ නැත්තම් ඉහළට තියෙන බල පහළට තියෙන බලට සමානයි. හරිනේ 80යි නිව්ටන්. හරි නේද? මේ පද්ධතියට F සමානයි මේ දාලා බැලුවත් T2 වෙන්නේ 80යි නිව්ටන් කියලාම තමයි. අන්න ඔය විදිහට අපිට මේක වෙලා ඇත්තටම සංකීර්ණයි. මේක අපි ගොඩක් වෙලාවට හදන්නේ සරලව. නිකන් ඔය දාන යනවා අපි. මොකද අපි ගැඹුරින් හිතලා බැලුවොත් මේක ගොඩක් දේවල් ළමෙක්ට හිතන්න පුළුවන් ගොඩක් ප්‍රශ්න තියෙන කොටසක් තමයි මම මේ අරගෙන දැන් මේ ඇත්තටම හැදුවේ. හරිද? මොකද දැන් එහෙනම් පැහැදිලි මේ ගාන මේ හදන විදිහ නේද? දැන් අවසානයේ තියෙන්නේ හරිමෙද පවතින ආතතිය හොයාගන්න කියලා. හරිමෙද පවතින ආතතිය හොයනකොට ළමයි හොඳම දේ පද්ධතිය මෙහෙම කඩා ගන්න නැතුව හරිද? පද්ධති මැදින් කඩා ගන්න එක. මොනවාම කඩා ගන්න නැතුව පද්ධතිය අපි මැදින් කඩා ගත්තා නම් හොඳයි කියලා හිතෙනවා. මොන බලන්න මැදින් කඩා ගත්තොත් මොකද වෙන්නේ කියලා. රයිට්. දැන් අපි එහෙනම් කඩා ගන්න මෙන්න මේ විදිහට මැදින්. රයිට්. මෙන්න මෙහෙම මැද්දෙන් කඩා ගන්න. අන්න ඔහොම මැද්දෙන් කඩා ගත්තොත් ළමයි මේ ස්කන්ධයේ B මේ ස්කන්ධයේ A මෙයාගේ බර ක්‍රියා කරන පහළට ඒක M1G කියන්නේ 20 නිව්ටන්. F එක ක්‍රියා කරන උඩට 110 නිව්ටන්. ඒක ගැටලුවක් නැහැ. දැන් මේ ස්කන්ධය දෙකට මැදින් කැපුව ගමන් මැදන එන්නේ. කපපු ගමන් දන්නවා ළමයි ස්කන්ධයක් දැන් මේක ඒකාකාර තන්තුවක්නේ. ස්කන්ධයක් දෙකට බෙදෙනවා. ඒතර මෙයාට යන්නේ ළමයි 0.5 කිලෝග්‍රෑම්. මෙයාගේ ස්කන්ධය නා 0.5 කිලෝග්‍රෑම්. මෙයාගේ ස්කන්ධයක් 0.5 කිලෝග්‍රෑම් බවට පත් වෙනවා. හරිද? එතකොට ළමයි මේ වෙලාවේදී මේ ස්කන්ධය මේ පද්ධතියේ කොටසක් කියලා හිතුවනම් වරදක් නැහැ. මේ ස්කන්ධය මේ පද්ධතියේ කොටසක්. ස්කන්ධේම කෑල්ලක්. දැන් එහෙනම් මේ දෙන්නෙක් මෙහෙම වෙන් වෙනකොට ළමයි ඇත්තටම මේ වෙලාවේදී බල ක්‍රියා කරන්නේ මෙයාගෙන් මෙයාට දෙන බලය ක්‍රියා කරන්නේ පහළට. ඒක අපි T නෝට් කියලා ගමු. හරිද? ඒතර මෙයාගෙන් මෙයාට දෙන බලය ක්‍රියා කරන්නේ උඩට ක්‍රියා ප්‍රතික්‍රියා. ඔන්න මේ දෙන්නගේ බල ක්‍රියා කරන්නේ එහෙමයි. මෙයාගෙන් මෙයාට දෙන බලය නිසා මෙයාගෙන් මෙයාට දෙන බලය කියලා ඔහොම T නෝට් කියලා ගන්න පුළුවන්. දැන් ඒක තමයි තන්ත්‍රයේ මේ වෙලාවේදී මේ මැද ලක්ෂයේ පවතින ආතතිය බවට පත් වෙන්නේ. පැහැදිලිද? අන්න ඒ වෙලාවේදී අපි එහෙමනම් හිතලා බැලුවොත් දැන් එහෙනම් අපිට පුළුවන් මේක තව ලකුණු කරන්න තියෙනවා නේ බර. මෙතනින් මෙයාගේ බර එනවා මේ 0.5 නිසා එනවා 5 නිව්ටන් පහළට. මෙයාගෙත් එනවා 5 නිව්ටන් පහළට. මෙයාගේ 0.5ක් තියෙනවා. මෙයාගේ 80 නිව්ටන් පහළට. ඔන්නම තමයි එන්නේ. දැන් හරි ඔයක තමයි බල ලකුණු කිරීම. දැන් කැමති පද්ධතියක් ගන්න. එක්කෝ A නැත්තම් B. හරිද? මම ගන්නවා A වස්තුව. A වස්තුව අරගෙන එයාට දානවා F සමාන M ඉහළට. ඉහළට දානකොට පොඩි ගැටලුවක් එනවා ළමයි. මේ වෙලාවේදී ත්වරණය මොකද වෙන්නේ කියලා අන්න ප්‍රශ්නයක් එනවා. ත්වරණය මොකද? කලින් ත්වරණය මොකද කියලාද අපි හොයාගත්තේ ළමයි? කලින් ත්වරණය හොයාගත්ත අපි බිඳුවයි කියලා පද්ධතිය. ඒක හෙව්වට පස්සේ මේ පද්ධති කොයෙන් කෑලි කපලා ගත්තත්
හරිද? කොහින් කෑලි කපලා ගත්තත් ළමයි කතන්දරේ එකම තමයි ත්වරණය බිඳුම තමයි. ඇයි ළමයි ආයෙ ෆික්ස් කරනකොට D නෝට කැපිලා ගිහලා මේ පද්ධතියම එන්නේ. ඒක ත්වරණය බිඳුම තමයි. හරිද? එහෙනම් අපි උඩට දෙනවා 110 නිව්ටන්, පහළට දෙනවා ඍණ 20යි මේ වස්තුවට නේද? ආයෙ මෙතනට දෙනවා ඍණ 5යි නිව්ටන්, ආයෙ පල්ලෙහාට දෙනවා මෙතන ඍණ T නෝට් සමානයි ත්වරණය බිඳුවක් නිසා ඒ පැට් එක බිඳුවක් වෙනවා. හරිද? ওই ටික තමයි බලට් එක විදිහට එන්නේ ළමයි. එහෙනම් T නෝට් සුළු කරලා එනකොට 110 න් අඩු කරන්න ඕනේ 25ක්. ඒ කියන්නේ අපි දන්නවා එහෙනම් උත්තරේ ඉන්නේ 85යි නිව්ටන්. මැදදී ආතතිය 85යි නිව්ටන්. හරිද? කලින් අපි හෙව්වම මම හිතන්නේ මට මතක හිටියට 15ාවේ 80යි නිව්ටන්, උඩාවේ 90යි නිව්ටන්, මැද එන්නේ එහෙනම් දැන් 85යි නිව්ටන්. ওই තමයි තන්තියේ ආතතිය ක්‍රියා කරපු විදිය. පහළම අග්‍රය 80ක් ආවා, මැද 85, උඩට යනකොට 90ක් විදිහට තමයි අවිල්ල තියෙන්නේ. හරිද? මොකද ওই විදිහට අපිට එහෙනම් අවසානයේදී මේ ප්‍රශ්නය පොඩි ප්‍රශ්නයක් නේ සුළු කරගන්නට පුළුවන් වුණා. හරි. දැන් අපි එහෙනම් යනවා ඊළඟ ප්‍රශ්නයට. ඔබට ලබා දුන්න තිරේ මම නැවත මේ ප්‍රශ්නේ දිස් කරන්නම්. හරිද? ආයි චුට්ටක් මතක් කරගන්න ඔබේ ප්‍රශ්නේ හදපෝ. එහෙනම් ප්‍රශ්නයක් නැහැ. නැති අය ආයි පොඩ්ඩක් බලන්න. හොඳයි ළමයි. මේ ප්‍රශ්නේ කියන්නේ මෙහෙම දෙයක්. පෘෂ්ඨ දෙකක් අතර ස්ථිතික ඝර්ෂණ සංගුණකයේ යන්නෙන් තේරුම් ගන්නේ කුමක්දයි පහදන්න කියලා කියනවා. පෘෂ්ඨ දෙකක් අතර ස්ථිතික ඝර්ෂණ සංගුණකයේ. එහෙනම් ඔන්න දැන් ළමයි මෙතනත් ඉතින් කරුණු දිනව දැන් කතා කරන්න ගියාම හරිද? වස්තුවක් ගත්තොත් ළමයි වස්තුවක දැන් ඔන්න ස්පර්ශ වුණාට පස්සේ ස්පර්ශ වුණොත් විතරයි මේක ස්පර්ශීය බලය. බල වර්ග කීපයක් හඳුන්වන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් දුරස්ත බල සහ ස්පර්ශ බල කියලා අපිට වර්ග කරන්න පුළුවන්. දුරස්ත බලවේදී කියලා කියන්නේ ඈතින් තියෙනකොට ඇති වෙන බල. දැන් චුම්බක බලය ඈතින් තමයි ඇති වෙන්නේ. ගුරුත්වාකර්ෂණ බලය ඈත තියෙනකොටම ඇති වෙනවා. ස්පර්ශ වෙන්න ඕනේ කියලා කතන්දර යන්නේ. ස්පර්ශ වුණත් තියෙනවා රයිට්. ඈතින් තිබුණත් තියෙන. ඒක නිසා අපිට දුරස්ත බල කියන. දැන් ආරෝපණ අතර ඇති වෙන ස්ථිති විද්‍යුත් බලය. විද්‍යුත් බලය. හරි? ඒවත් දුරස්ත බල. නමුත් අපි දන්නවා ස්පර්ශ බල. දැන් අභිලම්බය කියන එක ළමයි ඈතින් තිබුණට අභිලම්බ බලයක් ඇති වෙන්නේ නැහැ. ස්පර්ශ වෙන්නම ඕනේ අභිලම්බ බලයක් ඇති වෙන්න. හරිද? ස්පර්ශ කරොත් තමයි අභිලම්බ බලයක් පෘෂ්ඨ වලට ලම්බක වෙති. ඒතර ඝර්ෂණ බලයත් එහෙමයි. දැන් මෙහෙම මම මෙහෙම තියාගෙන ගියා කියලා මේ බෝඩ් එකේ දැන් මෙහෙම ඈතින් මෙහෙම තියා මෙහෙ. දැන් ඔබට පේනවද නැහැ? හෙවණැල්ලත් පේනවනේ. එහෙනම් බෝඩේ ටච් කරලා නැහැ. මෙහෙම තියන් ගියා කියලා මගේ අතට ඝර්ෂණ බලයක් එන්නේ නැහැ. වාත ප්‍රතිරෝධය ඇරෙන්න පෘෂ්ඨ වලින් එන්නේ නැහැ. මම මෙහෙම තියානකොට දැන් මේ බෝඩ් එකයි මගේ අත්ල අතර ඝර්ෂණ බලය තියෙන නිසා යන්නේ නැහැ. මෙහෙම නිකන් ලිස්සලා යන්නේ නැහැ. තේරුණා? අන්න ඒ වගේ ඒවා ස්පර්ශීය බල කියන්නේ. ඒතර මේ ස්පර්ශීය බල යටතේ එන ඝර්ෂණ බලය කොටස් දෙකකට කැඩෙනවා ළමයි. එකක් තමයි නිස්තලව තියෙනකොට එන ඝර්ෂණ බලය, අනිත් එක චලනය වෙනකොට, වස්තුව චලනය වෙනකොට තියෙන ඝර්ෂණ බලය. හරිද? නිස්තලව තියෙනකොට එන ඝර්ෂණ බලයට අපි කියනවා ස්ථිතික ඝර්ෂණ බලය කියලා. හරිද? ස්ටැටික් ෆ්‍රික්ෂන් ෆෝස්. ස්ටැටික් ෆ්‍රික්ෂන් ෆෝස්. ඒක නිසා තමයි අපි ඔය S කියන සිම්බල් එක දෙන්නේ, සංකේතය දෙන්නේ. ආය අපි තියෙනවා මේ චලනය වෙනකොට අපි කියනවා ගතික ඝර්ෂණ බලය. හරි? දුක මැස්සලේ මොකද කතා කරනවා ස්ථිතික සහ ගතික කියලා. ගතික කියන්නේ ඩයිනමික් කියලා කියනවා. හරිද? එහෙම නැත්නම් කයිනටික් චලනය වෙනකොට තියෙන. එහෙම නැත්නම් ඩයිනමික් චලනයේ විද්‍ය ගතික වෙද්දී ගතික ඝර්ෂණ බලය කියලා කියනවා. ඒකට අපි සාමාන්‍යයෙන් දෙන්නේ K කයිනටික් කියන අදහස. මේ ස්ටැටික් කියන්නේ S කියලා දෙනවා. එහෙම තමයි දෙන්නේ. හරි? දැන් එතකොට මේ වෙලාවේදීන ඝර්ෂණ බලයට සාමාන්‍යයෙන් අපි කියන්නේ FK. මේ වෙලාවේදී අපි කියන්නේ FS. එතකොට අපි කියනවා සාමාන්‍ය නිශ්චල දිනවන පද්ධතිය අර නිව්ටන්ගේ පළවෙනිම නියමයන්නේ අපි මේ පැත්තට බාහිර බලයක් යොදනකොට මේක ඇවිල්ලා බාහිර බලය. හරිද? බාහිර බලයක් යොදනකොට ඝර්ෂණ බලය ඊට ප්‍රතිවිරුද්ධව සෑම විටම ක්‍රියා කරනවා. නිශ්චලව තියෙනකොට ළමයි එන ඝර්ෂණ බලය තමයි ස්ථිතික ඝර්ෂණ බලය කියන්නේ. හැම වෙලාවෙම එහෙනම් නිශ්චල නිසා ඝර්ෂණ බලය බාහිර බලයට සමාන වෙනවා. ස්ථිතික ඝර්ෂණ බලය. ඒකයි අය කතා දෙකක් නේ. ඒක තමයි සාමාන්‍ය ගණනක් හදලා හොයාගන්න විදිය. සෑම විටම නිශ්චලව තියෙනකොට බාහිර බලයට ඝර්ෂණ බලය සමානයි. ඔක සෑම විටම උපරිම දැන් මේක මේක චලණය වෙන්න ඕන වෙන අවස්ථාවක නේද වෙවුලන්න වගේ ගන්නවද? අන්නේ උපරිම අවස්ථාවට ගියත් මේ සම්බන්ධය තමයි තියෙන්නේ. හරිද? හැබැයි උපරිම අවස්ථාවේදී අපිට තව ඔප්ෂන් එකක් දෙනවා. තව සමීකරණයක් දෙනවා. දැන් ඔන්න චලණය වෙන්න ඕන වෙන්න තියෙන අවස්ථාවේදී සම්බන්ධයක් එනවා. හොයලා බලපුවාම විද්‍යාඥ හොයලා බලද්දි මෙන්න මෙහෙම සම්බන්ධයක් ආවා කියලා කියනවා. මොකක්ද මේ සම්බන්ධය? හරිද? ඝර්ෂණ බලයට මේ වෙලාවේදී නිශ්චලව තියෙනකොට ඝර්ෂණ බලයට යන්න බලව උපරිම ඒ කියන්නේ මේ වස්තුව නිශ්චලව තියාගන්න පුළුවන් උපරිම තැනට ඇවිල්ලා තියෙනවා. අන්න ඒක හොයාගන්න පුළුවන් මෙන්න මේ සමීකරණය කියලා. μs.
හරිද ඇත්තම ඔය මියුස් කියලා කියන්නේ ළමයි පෘෂ්ඨ දෙක අතර තියෙන ස්වභාවයක් මේක පෘෂ්ඨ දෙක මතම රඳාපවතිනවා උදාහරණයක් විදිහට ළමයි අපි මේවා zoom කරලා බැලුවොත් මේ පෘෂ්ඨ ඒවල දින මෙන්න මේ වගේ මේ රළු රළු හැමතැනම මෙහෙම රළු රළු හැමවම තියෙනවා අපි දන්න දැන් මේ මේසය කියලා මේ මේසය තමයි මම මේ විශාල කරලා ඇඳි දැන් මේ පෘෂ්ඨේම විශාල කරලා ඇඳ නම් මෙහෙම zoom කරලා ඔය ඇඳලා බැලුවා නම් අපිට මෙන්න මෙහෙම තමයි පෘෂ්ඨය සමහරක් විතර තියෙන්නේ අපිට මේ නිකන් ෆ්ලැට් එකට පෙවුනට ඔය zoom කරලා ඇඳලා පස්සේ ඔහම තමයි පේන්නේ හරිද? ඒක ඔහොම අපි හිතමු ඔහොම තියනවා කියලා. දැන් ඇත්තටම ළමයි මෙතන වෙන්නේ අපි හිතමු මෙයා මම මෙහේ ඉඳලා මෙහෙට තල්ලු කරන්න යනවා. මේ පෘෂ්ඨේ මම මෙහේ ඉඳලා මෙහෙට තල්ලු කරන්න යනවා. බාහිර බලය මෙහේ ඉඳලා දෙනවා. දැන් මෙහෙම දැන් මම මෙහෙට තල්ලු කරන්න හදනකොට ළමයි බලන්න මේ ගැටි මේ 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 ගැටි වලින් මොකද එලා තියෙන්නේ? මේ වගේ ගැටි වලින් යන්න දෙන්නේ නැහැ ළමයි. යන්න දෙන්නේ නැහැ කියලා කියන්නේ මොකද මේ ගැටි වලින් අල්ලන් ඉන්නා වගේ. මේ බාධාවල් නෙමෙයි තියෙන්නේ. මේ ගැටි 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 තියෙනකොට එතන මේ වගේ ඕන්න බාහිර බලය දෙනකොට ළමයි මේ 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 ගැටි නිසා තමයි ළමයි මේ පැත්තට ඝර්ෂණ බලයක් එන්නේ. හරිද? මේ පැත්තට ඝර්ෂණ බලයක් එන්නේ. දැන් ඕක අපි කියනවා මේ ඔන්න මේ අවස්ථාව දිනනවා කියලා. ඒ කියන්නේ ඊළඟට ඔන්න මේ අවස්ථාව දිනනකොට මේ පෘෂ්ඨ ස්වභාවයේ තියෙන දැන් ගන්න පුළුවන් එයාට යන්න පුළුවන් උඩරිම දැනට එයා ගිහලා දෙන. ඒ කියන්නේ දෙන්න පුළුවන් උඩරිම බලය දීලා තියෙන. උඩරිම බාධාව දීලා තියෙන. ඒ කියන්නේ ළමයි තවදුරටත් මේක දුන්නොත් ඊට වඩා වැඩි වුණොත් මේවා කැඩිලා යනවා. මේ මේවා මෙහෙම चलने वे पटांग मे ओम मेम कैडी 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 मे ओम फ्लाट पे कैडी 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 आना तेरना तो मे अल मे वस्तु कैडी मे वाला कैडी उन्न सा फ्लाट पे मट मट वगे अभी चलने वे पटांग मट मटे अंड बुलवांग अन्न उपरी अवस्था मे पृष्ठ स्वभाव अंड बुलवांग यम किसी पृष्ठ स्वभाव उपरी बाधा गीयेला पृष्ठ स्वभाव यम किसी अभी नियते आग दी इकट्ड तम म्यू वेस के लगे वोट तम या क्या लम स्थिति හරිද සීමාකාරී අවස්ථාවේදී තියෙන ස්ථිතික ඝර්ෂණ සංගුණකය ඝර්ෂණ බලය නිසා ආපු සංගුණකය ඝර්ෂණ සංගුණකය කියලා කියනවා හරිද R කියන්නේ අභිලම්බ බලය නේ μs උක්ත කරලා බැලුවොත් අපිට එන්නේ Fs බෙදීම R කියලා හොමෙන් හරිද අන්නේ වෙලාවේදී මෙන්න මෙහෙම මේ සමීකරණයකින් අපිට හොයන්න මේකට තමයි කියන්නේ ස්ථිතික ඝර්ෂණ සංගුණකය කියන්නේ චලනය මෙන්න වෙන්න ඔන්න මෙන්න දිනකොට μs එක උඩරිම බාධා දීලා තියෙනවා හරිද කියන්නේ දැන් මේ 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 බාධාවල් තියෙනවා තාම කැඩිලා නැහැ මේ බාධාවල් හොඳට දිනනවා දැන් ඒ වෙලාවේදී ඔන්න උඩරිම μs එක දීලා තියෙනවා පෘෂ්ඨ ස්වභාවයේ උඩරිම බාධා චලනය වෙනකොට ළමයි මේවා පොඩ්ඩක් කැඩිලා නිසා බාධාව පොඩ්ඩක් අඩු වෙනවා ළමයි සම්පූර්ණයෙන්ම කැඩෙන්නේ නැහැ මම මේ කඩතුළු වෙච්ච ගතිය පොඩ්ඩක් දැන් මේ ෆ්ලැට් එන් වගේ ගිහිල්ලා ඒ බාධා පොඩ්ඩක් අඩු වෙනවා ඒතර අපි කියනවා චලනය වෙනකොට තියෙන ඝර්ෂණ බලය පොඩ්ඩක් මේ උඩරිම අවස්ථාවේ තියෙනකොට තිබිච්ච අගයට වඩා අඩුයි කියලා අපි ඒකට කියන්නේ මෙහෙම fk සමානයි μkr කියලා කියන්නේ එතන μk කියන එක අඩු වෙනවා fs ට වඩා fs sorry fs නේ μs තමයි විශාල වෙන්නේ μk ට වඩා මම කියන එක තේරෙනවා එතකොට දැන් මේ 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 μs විශාලයි කියලා කියන්නේ මේ කඩතුළු උපරිම අවස්ථාව බාධා උපරිම අවස්ථාවයි තිබුණා චලනනකොට ඒ බාධා පොඩක් කැඩි කැඩි ගිහිල්ලා ඔන්නේ පෘෂ්ඨ ස්වභාවය පොඩක් අඩු වෙලා තියෙනවා බාධා වෙන ඒ සංගුණකේ අඩු වෙලා තියෙනවා එතකොට ප්‍රස්ථාරයෙන් ඇඳලා බැලුවොත් තමයි මේ ඝර්ෂණ බලය මේ බලන්න හොඳට බාහිර බලය මම බිඳුවේ සිට වැඩි කරගෙන යනවා මේ බාහිර බලය මේදී අඳින්නේ ඝර්ෂණ බලය බාහිර බලය බිඳුවෙන් ඉඳන් වැඩි කරගෙන යනකොට සෑම විටම බාහිර බලයට ඝර්ෂණ බලය සමානයි නිශ්චල අවස්ථාවේ ඔන්න ඔහොම තමයි වැඩි වෙන්නේ ඔහොම වැඩි වෙනවා සෑම විටම සමානයි අංශක 45න් යන්නේ සමාන ඔහොමම යනවා ගිහලා ඔන්න උපරිම අවස්ථාවක් කියන උපරිම අවස්ථාවේදී බලය උපරිම වෙනවා ඔන්න උපරිම වුණාම ඒ වෙලාවෙත් මේ සම්බන්ධය තියෙනවා ඒ වෙලාවේ මේ සම්බන්ධයත් තියෙනවා මේ මේ වෙලාවේදී අපිට පාවිච්චි කරන්න පුළුවන් Fs සමානයි μs r කියලා සම්බන්ධය දැන් ඔන්න චලන වෙන්න පටන් ගන්නතර පස්සේ ඔන්න දැන් බාධා ටයක් කැඩිලා කැඩිලා අඩු වෙනවා අඩු වෙලා චුට්ටක් අඩු වෙලා ඔන්න නියතව පවතිනවා දිගටම නියතව පවතිනවා කියලා තමයි කියන්නේ එතකොට ඒ ලායිද අපි පාවිච්චි කරන සමීකරණය fk සමානයි μk r කියලා කියනවා ඔන්න ඔහම තමයි ළමයි වැඩේ වෙන්නේ හරිද ඝර්ෂණ බලය ගැන හිතලා බැලුවොත් ඔය වගේ ලස්සන කතන්දරයක් තියෙනවා හොඳයි ඔය කතන්දරයක් තියාගෙන ළමයි දැන් අපි යමු මේ ගානට බලන්න පොඩි දෙයක් අරගෙන අපිට පාඩමේ right සම්පූර්ණ කොටසක්ම ආවරණය කරගන්න පුළුවන් හරිද දැන් මේකේ කියනවා මෙහෙම දෙයක් මේකේ කියන්නේ ළමයි රූප සටහනක් දීලා තියෙන නිසා මම පොඩ්ඩක් ඉස්සර රූප සටහන ඇඳගන්න මෙතන අංශක 30යි මෙහෙම වස්තුවක් තියෙනවා හරිද වස්තුවේ මෙහෙම පැත්තක දිගක් දීලා තියෙනවා ඝනකයක් හරිද පැත්තක දිලා දිගක් තියෙන නිසා වර්ගඵලය වුණා හොයාගන්නත් පුළුවන් 1යි नहीं अभी पैत्तक दिख मैं देखा लिया दशम एक मीटर
කන්වර්ට් කරද්දී හරියට මේ කන්වර්ට් කරගන්න මටත් සමහරවල් වර්ධිනවා 10 සෙන්ටිමීටර කියලා කියන්නේ 0.1 මීටර්. ඒතර ස්කන්ධය කිලෝග්‍රෑම් 1යි. එයාගේ ස්කන්ධය දාගමු කිලෝග්‍රෑම් 1යි. මොනවා කියනවද දන්නේ නැහැ අපි බලමු. ඒතර ඒ ලෝහ ඝනකයක් නේ රූපේ පෙන්වද්දී අයිර අංශක තුනේ කාණ තුනකින් මෙහෙම තියලා තියෙනවා. වේගෙන් පහළට ලිස්සයයි කියලා කියනවා. ඒකාකාර වේගයකින් පහළට ලිස්සයි. ආ ගාන දැන් තේරෙනවා. ඒකාකාර වේගයෙන් පහළට ලිස්සාගෙන යනවා කියලා කියන ළම මාකර එකක් ගමු. රයිට්. මොකද මේ මාකර එච්චර ලියවෙන්නේ නැහැ වගේ. හොඳයි ඒකාකාර වේගයකින් පහළට ලිස්සලා යනකොට ළමයි අපි දන්නවා මේ වගේ මෙයාගේ බර මෙහෙම පහළට ක්‍රියා කරනවා. මේ බර. එතකොට බර ක්‍රියා කරද්දී ළමයි අපි දන්නවා අභිලම්බ බලය ක්‍රියා කරනවා මෙහෙම උඩට. ලම්බකව මෙහෙම අභිලම්බ බලය ක්‍රියා කරනවා. එතකොට අබ්බලම්බ බලය කියලා කියන්නේ අපි දන්නවා සෑමිට මේ තලයට ලම්බකයිනේ. ඔබ ජ්‍යාමිතියෙන් හොයලා බලනවා මේ කෝණේ එන්නේ අනිවාර්යෙන් අංශක 30යි. මේ කෝණයම තමයි මෙතනට එන්නේ. ඒක මතක තියාගන්න නම් එහෙමත් පුළුවන් නැත්නම් හදලා ගන්න පුළුවන්. මේක ඍජු කෝණයක්නේ මේ පහළට සිරස මේක තිරස 90යි මෙතන 60යි මෙතන 60යි නම් මේක 30ක් වෙනවා. හරි. හිතලා බලන්න. ජ්‍යාමිතියෙන් හිතලා බලන්න. ඕලෙල් ළමයිනේ. රයිට්. ඕලෙල් කරලා බලමයිනේ. එහෙනම් මේ පැත්තට mg මේ පැත්තට ආපු ගමන් එනවා mg cos 30යි විභේදනයේ අන්න දැන් විභේදනයේ දැනගන්න දෛශික භාරවට යන්න ඕනේ නේ මේ අපිට ඕනම බලයක් ළමයි එකිනෙකට අභිලම්බ වෙච්ච විදිහට විභේදනය කරලා දාන්න පුළුවන් සංරචක දෙකකට කඩන්න පුළුවන් එහෙනම් මේ පැත්තට ගත්තොත් ඔන්න mg cos 30 මේ පැත්තට ගත්තොත් mg sin 30 ඔන්න ඔය බලය නිසා හරියද මේ පුස්ස සුමට වුණා නම් පහළට තොරණය වෙන්න ඕනේ මේ බලයක් මේ පැත්තට තියෙන නිසා මේ මෙයා පහළට තොරණය වෙනවා නමුත් තොරණය වෙන්නේ නැහැ ඇයි ඒකට හේතුව මේ ගාණි කියන ඒකාකාර වේගෙන් එනවා කියලා ඒ කියන්නේ අනිවාර්යයෙන්ම පිටිපස්සට බලයක් තියෙනවා මේ පද්ධතිය මත ඝර්ෂණ බලයක් මේ වස්තුව මත ක්‍රියා කරනවා මේ ආනත තලයෙන් මේ වස්තුවට දීලා තියෙන ඝර්ෂණ බලයක් පිටිපස්සට. ඒතකොට ඒකටම දැන් ඕනම බලයකට ක්‍රියා ප්‍රතික්‍රියා කියලා එකක් තියෙනවා. හරිද? එහෙනම් මේ ඝර්ෂණ බලයට සමාන බලයක් ආනත තලයට මේ පැත්තට ඇතිවෙනවා. නමුත් ආනත තලයේ ගණන් හදන්නේ නැහැ නේ අපි. ආනත තලයේ චලනය නේන ඒව හදන්නේ නැහැ නේ. ඒ බලය අපි ගන්න හිතන්නේ නැහැ. හරිද? දැන් කෙනෙක් අහන්න පුළුවන් එහෙනම් ක්‍රියා ප්‍රතික්‍රියා තියෙනවා නම් මේ බරේ කෝ ප්‍රතික්‍රියාව කියලා. මේ බරේ ප්‍රතික්‍රියාව කියලා තියෙන්නේ ස්කන්ධය, ස්කන්ධ කේන්ද්‍රයේ පෘථුවිය. හරිද? පෘථුවි ස්කන්ධ කේන්ද්‍රයේ තියෙන. ඉතින් ඒකින් හින්දා අපි පෘථුවි ස්කන්ධ කේන්ද්‍රයක් මෙතනට ඕනේ නැහැ නේ. අපිට එන මේ දුරස්ත බලයක් නිසා මේ වස්තු mg විතරයි ගන්න. හරිද? ඔයගේ කාරණාවකුත් තියෙනවා. දැන් මේ ඒකාකාර වේගෙන් යනකොට ළමයි අපි දන්නවා ත්වරණය බිඳුවයි. එහෙනම් පැහැදිලි ලෙසම අපිට මෙතන ලියන්න පුළුවන් වෙනවා. හරිද? f සමාන m මේ තලයේ දිගේ දැම්මොත්. හරිද? තලයේ දිගේ අපි දානවා f සමාන m. තලයේ දිගේ f සමාන m දාපු ගමන් අපි දන්නවා පහළට තියෙන mg sin 30 ऋण एफ මොකද මෙයා තලයේ දිගේ පහලට දාපුවාම තලයේ දිගේ පහලට හරිද පහලට දාපුවාම mg sin 30 දන වෙනවා f ඍණ වෙනවා එච්චරයි තිර තලයේ දිගේ තියෙන බල දැන් mg දෙකකට කඩලා තියෙන ළමයි දැන් mg කියලා එකක් නැහැ මෙයයි මෙයයි තමයි තියෙන ඕන mg අයින් කරන්නත් පුළුවන් දැන් තවදුරටත් mg කියලා එකක් නැහැ මේ දෙන්න තමයි තියෙන්නේ දැන් එතකොට ඒ වෙලාවේදී බල දෙක විතරනේ තියෙන්නේ තලයේ දිගේ r එන්නේ නැහැ නේ ලම්බකයිනේ හා එතකොට ස්කන්ධේන පද්ධතියේ m වතාවක් මෙතන බිඳුවයි. එහෙනම් ලස්සනට එනවා ඝර්ෂණ බලය කියන්නේ mg sin 30. mg කියන්නේ කිලෝග්‍රෑම් 1යි 1 වැඩි කිරීම 10යි. 10යි sin 30 කියන්නේ භාගය. 5යි නිව්ටන් කියලා එනවා ඝර්ෂණ බලය. දැන් මේ ගාන කියවන්නේ නැතුව ඔය හදනවා. හරි. ඒක එක්තරා හොඳ වෙන්නත් පුළුවන් සමහරවිට ඒක නරක වෙන්නත් පුළුවන් ඒ පුරුද්ද ළමයි. හරිද? රයිට්. දැන් එතකොට මේක කියන්නේ ඒ ඝනකයේ සහ තලයේ ඇති ඝර්ෂණ සංගුණකය ගණනය කරන්න. දැන් මම ඔන්න ඝර්ෂණ බලය හොයාගත්තා. ඝර්ෂණ සංගුණකය නොහැන්නේ කියන්නේ පළවෙනි එකේ සංගුණකය කියන්නේ මොකද්ද ළමයි? මියු සමානයි F බෙදීම R. F සමාන මියු Rනේ. හරිද? F සමාන මියු R. මේ වෙලාවේදී වාට හොයන්න කියන්නේ ගතික ඝර්ෂණ සංගුණකය. ගතික කියලා කියන්නේ ළමයි ළමයි අපි දන්නවා චලනය වෙනකොට තියෙන ඝර්ෂණ සංගුණකය. චලනයේ විදි. දැන් මේ පාඩ මේ ගාන පටන් ගන්න පුස්තකයක් අතර ස්ථිතික ඝර්ෂණ සංගුණකය කියන්නේ අර්ථ දක්වන්නේ කොහොමද? පහදන්න කියලා තිබ්බනේ. ඒකර අපි දන්නවා ස්ථිතික ඝර්ෂණ සංගුණකය කියලා කියන්නේ වස්තුව නිශ්චලව පවතිනකොට උපරිම අවස්ථාවේ චලනය වෙන්න ඕනම වෙන අවස්ථාවේදී රයිට් අපිට කියන්න පුළුවන් එතකොට චලනය වෙන්න ඕනම වෙන අවස්ථාවේදී ස්ථිතික ඝර්ෂණ බලය අභිලම්බ බලයට දක්වන අනුපාතය අන්න එක තමයි ස්ථිතික ඝර්ෂණ සංගුණය කියලා කියන්නේ ගතික ඝර්ෂණ සංගුණය කියලා කියන්නේ වස්තුව චලනය වෙනකොට වස්තුව මත ඇතිවන ඝර්ෂණ බලය අභිලම්බ බලයට දක්වන අනුපාතය අන්න එහෙම ගන්න පුළුවන් මේ තියෙන්නේ එහෙම එතකොට FK බෙදීම R කියලා තමයි එන්නේ FK කියන්නේ තිතින් ගතික ඝර්ෂණ බලයම තමයි හරිද? දැන් මේකේ හේව් ඒක තමයි මේ හේව්වේ. දැන් ඒකාකාර වේගින් චලනය වෙනවානේ. චලනය වෙනකොට තියෙන ඝර්ෂණ බලය තමයි මේ 5 නිව්ටන් කියලා හොයලා තියෙන්නේ. එහෙනම් ඔන්න 5 බෙදෙනවා R කින්. දැන් R කියන්නේ කවුද? R හොයන්න එපා.
අපි ආරෝහ යන නම් යාට සමානයෙන් මේ දාන්න වෙනවා ළමයි අපිට රයිට් තලයට ලම්බක මම මේක රූප සටහනකින් අඳින්න ඕන වචන ලියන්නත් පුළුවන් මේ රූප සටහනකින් අඳින්නත් පුළුවන් හරි මෙමෙ තලය යන්න තලයට ලම්බකෝ දැන් ලම්බකෝට f සමානයෙන් m දාද්දී උන්න r එක ධන වෙනවා ඒ දිශාවටමයි mg cos θ එක ඍණ වෙනවා cos 30 කියන්නේ අපි දන්නවා මේ ලම්බකෝ ගත්තත් තලයේ දිගේ යාට තොරණයක් නැහැ චලනය වෙන්නේ නැහැ ළමයි ඉහළ පහළම පැන පැන යන එකක් මොකුත් නැහැ එහෙනම් මෙතන බිඳුව එහෙනම් r සමානයි mg කියන ළමයි දැන් 10යි 10යි cos 30 කියන්නේ මූල තුන බෙදීම 2යි उत्तर पहाई मूल तुनाई न्यूटन आर के आर पहाई मूल तुनाई खेली मैं मिथन आदेश कर पहाई मूल तुनाई ना म्यू मे वेला विद्यापीठ ना म्यू सामान एक अट मूल तुनाई के एक कैत ऐ मे बलयात न्यूटन मेतना अभिलम बलयात देखो बलय नहीं न्यूटन न्यूटन कैपी लगे एक क्या नह के म्यू एक क्या रहित राशिया हर होंगे तो लंकड़ मुका देखिए පළවෙනි කොහකටද? ඒ ගණකයේ තලයේ දිගේ ඉහළට 3ms එක ආරම්භක වේගයකින් ප්‍රක්ෂේපණය කළොත් ඒ නැවතීමට ප්‍රථම තලයේ දිගේ කොපමණ දුරක් ඉහළට ගමන් කරයිද කියලා කියනවා. ගණකයේ නැවත තලයේ දිගේ පහළට ලිස්සා යයිද ඒ පැහැදිලි කරන්න කියලාත් කියනවා. කතන්දරයක් තියෙනවා නේ ළමයි. දත්තේ තියාගමු. මියු දැන් අපි හොයාගත්තා නේ 1යට මූල 3යි කියන එක පොඩ්ඩක් තියාගන්න. මියු 1යට මූල 3. අනේම තියාගෙන පොඩ්ඩක් අපි මේ ටික දැන් මකලා දාමු. අරසන බලයත් 5 නිව්ටන් කියලා නේ ආවේ නේ හරි දැන් කියන්නේ ළමයි එකපාරම මේ පද්ධතියට මෙන්න මෙහෙම දෙයක් කරනවා මේ පද්ධතියට ළමයි කියන්නේ 3ms ශ්‍රණ එක මෙහෙම ආරම්භක ප්‍රවේගයක් දෙනවා හරිද ආරම්භක ප්‍රවේගය 3ms අවසානයේදී යා ගිහිල්ලා මෙහෙම නිශ්චල වෙනවා ඇයි නිශ්චල වෙන්නේ ඒකට හේතුව राइट मेहट तीन लमाइ चलने प्रतिरुद्ध बल मुन चलने प्रतिरुद्ध बल इकमय लमाइ मेहट तीन एम जी सैन तीट की बले बरे संरच एम जी सैन तीट इटम तर चलने दिशावट प्रतिरुद्धतम शाम इटम घर्षण बल गति घर्षण बल दी गति घर्षण बल तीन प्रतिरुद्ध एफ के गति घर्षण बल प्रतिरुद्ध तीन एफ के दाने गति सामान ला समहार हदन एफ कल दागने प्रश्न अक्ना हरिद यागे उलुवेती गति अर्दास एक निशाने प्रश्न हर मेला अभी त्वरने दूरने मेला दूर होयानी अभी ऋण त्वरने मंदने एफ सामान पद्धति इसकाई किलोग्राम के दाँ දැන් අපි එන ඉස්සල්ලා මේකේ මන්දනේ වගා f m දැම්මොත් අපි තලයේ දිගේ ඉහළට එහෙම තලයේ දිගේ ඉහළ. නැත්තම් වචනේ ලියන්න තලයේ දිගේ ඉහළට දාපු ගමන් පැහැදිලි ලෙසම ළමයි ඉහළට කිසිම බලයක් නැහැ. හරිද? චලනය යනකොට. ඉතින් ළමෙක්ට හිතෙන්න පුළුවන් ඉතින් චලනයක් බලයක් නැහැ කියන්න බෑනේ. ඒක බොරු කතාවක් නේ. ඉහළට බලයක් නැති වෙන්නේ කොහොමද? අපි මෙහෙම මේ එකපාර 3ms එක දෙන්න බෑනේ. අපි මෙහෙම විසි කරන්න එපා. ඒ කියන්නේ අපි බලයක් අතින් දෙනවානේ. කෙනෙක්ට එහෙම හිතෙන්න බලව. ළමයි ඒ බලය දෙනවා තමයි සමයි ඒ බලය දෙන්නේ ළමයි මේ නිශ්චලතාවයේ තිබිච්ච ස්කන්ධය එකපාර 3ms ණයක දක්වා වැඩි වෙන්න තමයි ඒ බලය දෙන්නේ දුන්නට පස්සේ අපි ආයෙ දෙන්නේ නැහැ නේ අතාරිනවනේ ඉතින් 3ms ණයක දුන්නට පස්සේ ආ දිගටම ගිහලා බින්න වෙනකන් අපි ආයෙ අතින් අල්ලන් ඉන්නේ නැහැ ඒක තවදුරටත් අපි බලය දෙන්නේ නැහැ බලය දීලා දින්නේ ගම්මෙතා වෙනස් කරන්න මොකද නිශ්චලතාවයේ තිබිච්ච ස්කන්ධය 3ms ණයක දක්වා වැඩි වෙන තමයි මේ අතින් බලය දුන්නේ ඒ බලය එතනින් පස්සේ මේ තලයේ දිග උඩට යනකොට ඔන්න මන්දනේ තමයි හොයන්නේ. mg sin 30 ළමයි අපිට මතක නම් ආවේ කීයද ආවේ මෙතන 10යි sin 30 කියන්නේ භාගය ඍණ. මෙතන ආවෙත් 5යිනේ. මෙතන 1යි. රයිට්. ඔබට මතක ඔබට මතක ඇති ඝර්ෂණ බලය අපි හොවුවාම ගතික ඝර්ෂණ බලය මට මතක හැටියට ආවේ ළමයි අපිට 5යි කියලා තමයි ආවේ නේ. හරි. දැන් එහෙමනම් ගතික ඝර්ෂණ බලය හොයාගත්තනේ. ඕනනම් කෙනෙකුට නිකන් බයයි බය වගේ පහයි කියලා දාන්නම් අර මියු හොයාගත්තු නිසා f සමානයි මියු වාර දාන්න. 1 යට මූල 3යි මෙතන ඉන්නේ 5යි මූල 3යි මූල 3 කැපිලා ගියා ආයේ 5ම. කතන්දරයක් තමයි ළමයි. ආ එතන මෙතන මන්දනේ එනවා මෙතන සුළු උනාම් 5යි එහෙනම් ඍණ 10යි ms ඍණ 2.
ඔන්න ඔය වගේ මන්දනයක් තමයි තියෙන්නේ ළමයි. හරි? ඔය වගේ මන්දනයක් නිසා දැන් එයා මන්දනෙලා මන්දෙලා නිශ්චලලා තියෙනවා. දැන් අපිට දුරනේ හොයන්න කියන්නේ. එයා කොච්චර දුර කියලා ගමන් කරයි. එහෙනම් අපිට චලිත සමීකරණ දාන්න පුළුවන් මේ වෙලාවේදී. චලිත සමීකරණ දාලා බැලුවොත් රයිට් අපි යමු. මේ සමීකරණේ දාන්න. මොකද v වර්ග සමානයි u වර්ග ධන 2a. ඔය සමීකරණේ දාපු ගමන් අපිට එනවා රයිට්. මොකද අපිට එන්නේ ළමයි? අවසන් ප්‍රවේගයේ බිඳුවයි ආරම්භක ප්‍රවේගයේ 3 වර්ගය දිශාවක් මන් දැම්මේ නැහැ නේ සමීකරණය. තලයේ දිගේ ඉහළට. හරි? 3 වර්ගය. එතකොට ධන 2යි ඒ දිශාවට ගන්නකොට ඍණාගයක් එන්නේ. පේනවා නේ ඍණාගයක්. එහෙනම් ඍණ 10යි දුර හොයා ගන්න ඕනේ. එහෙනම් S වෙනවා ළමයි 9 බෙදීම 20. එතන මේ ඍණ නැති වුණේ ළමයි මෙයා මේ පැත්තට ගෙනහම ධන වුණා. එතකොට ධන 20යි S. එතන S උත්තරය යන අම 9 20 න් බෙදුවා. එතකොට ළමයි මෙතන එන්නේ දශම 9 බෙදීම 2යි දශම 4.5 මීටර. සෙන්ටිමීටර 45ක් උඩට යනවා. හරිද? සෙන්ටිමීටර 45ක් උඩට ගියාට පස්සේ තමයි මෙයා නවතින්නේ. දැන් කියනවා මේ වෙලාවේදී ඝනකය නැමත තලයේ දිගේ පහළට ලිස්සා යයිදයි පැහැදිලි කරන්න කියලා කියනවා. එතකොට ළමයි අපි දන්නවා මේ වෙලාවේදී ඝර්ෂණ බලය ක්‍රියා කරන්නේ ගතික ඝර්ෂණ බලය කීයද? 5 නිව්ටන්. ගතික ඝර්ෂණ බලය 5. දැන් නිශ්චල වෙනවනේ. නිශ්චල වුණාට පස්සේ ගතික ඝර්ෂණ බලය කියන්නේ ළමයි චලන වේදි තිබිච්ච ඝර්ෂණ බලය. අපි දන්නවනේ දැන් ස්ථිතික එක ඊට වඩා වැඩි කියලා. දශමකින් හරි ස්ථිතික ඊට වඩා වැඩි. ඒතර දැන් මෙයා මෙතනට ආවට පස්සේ ළමයි ආයේ බල ක්‍රියා කරන්නේ පහළට මේ පැත්තට එන mg sin 30. ඒක දන්න අපි උත්තරේ 5 නිව්ටන්. චලිත වෙන්න හදනවා නම් ඝර්ෂණ බලය ඊට ප්‍රතිවිරුද්ධ තියෙන. මෙහෙට යන්න හදනවා නම් ඝර්ෂණ බලය ප්‍රතිවිරුද්ධ. ඒක දැන් fs. fs කියන එක fk ට වඩා වැඩි. fk කියන දාවේ 5 නිව්ටන් නේ. fs කියන එක නම් 5ට වඩා වැඩි. දැන් පහළට ක්‍රියා කරන්නේ 5 නිව්ටන්. ඝර්ෂණ බලයේ උපරිම අවස්ථාව ස්ථිතික අවස්ථාවේදී උපරිම එක 5ට වඩා වැඩි. එහෙනම් එයා තවදුරටත් පහළට චලණය වෙන්න බැරි වෙනවා. නිශ්චල තියෙද්දී ස්ථිතික එක 5ට වඩා වැඩි. එහෙනම් චලණය වෙන්න තව තව පොඩ්ඩක් මේ mg sin θ 30 වැඩි වෙන්න ඕන. අන්න ඒතකොට චලණය වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. හරිද? කතන්දරේ හොමයි දැන්. ඔන්න එහෙනම් රෝම ඉලක්කම් 2 දක්වා අපිට යාන්ත්‍ර විද්‍යාවේ දැනුමින් හදන්න පුළුවන් තුන්වෙනි රෝම ඉලක්කම් 3 කියන එක යාන්ත්‍ර විද්‍යාවේ දැනුමින් හදන්න පුළුවන් දෙයක් නෙමෙයි ළමයි. හරි. ඒකට යාන්ත්‍ර විද්‍යාවම අපි තව කොටසක් අපි මේ අවසන් පාඩම් වල දිගෙන ගන්නවා. මේ පදාර්ථයේ යාන්ත්‍රික ගුණ කියලා මේක ගොඩක් වෙලාවට මේ පාර එක්සෑම් කරන ළමයින්ට විතරයි මේ ගාන හදා ගන්න පුළුවන් වෙන්නේ. අලුතෙන් යාන්ත්‍ර විද්‍යාව කරන ළමයින්ට මේ ගාන හදා ගන්න බෑ ළමයි. මේකෙදි කියන දේ පොඩ්ඩක් අපි බලමු. මේකෙදි කියනවා තලය මෙන්න මෙහෙම තිරසත් එක්ක අංශක 20කින් ආනත කරනවලු. ආනත කරලා මෙන්න මේ වගේ තෙල් තට්ටුවක් දානවලු. ඝනකම ගත්තොත් ළමයි 0.3 මිලිමීටර තෙල් තට්ටුවක් දාලා ඒ කුඩින් තමයි මේ ඝනකය දැන් මෙහෙම තියන්නේ. ඒ කුඩින් තමයි මේ ඝනකය තියන්නේ. හරි. කලින් වගේම තමයි. අපිට මේ ආනතිය වෙනස් වෙලා තියෙනවා නේ. ඒතකොට කියන ඝනකය දැන් නියත වේගයකින් මෙහෙම යනවලු. නියත වේගය දීලා තියෙනවා ළමයි v 0.6 ms ඍණයක. දැන් මේක මං සාමාන්‍ය විදිහට පැහැදිලි කරන්න රයිට් මේ ගානට ගිය කාලයත් එක්ක නිසා රයිට් දැන් බලමු මෙන්න මෙහෙම දෙයක් කියන. දැන් දශමය ms ශ්‍රේණියක මේකෙන් යනකොට ළමයි මතක තියාගන්න මේ තෙල් ස්තරය රයිට් චලනය වෙන උඩම තෙල් ස්තරය මේ ඝනකයේ චලනය වෙන ළමයි 0.6 ms ශ්‍රේණියකින් පහළටනේ. ඒක උඩම මේ ස්තර කැඩෙනවා මේ තෙල් ස්තරය. අපි ඒක මේ පදාර්ථ යාන්ත්‍රික ගුණවලදී අපි ඉගෙන ගන්න. උඩම ස්තරය අපි කියනවා මේ ඝනකයේ ස්තරය ඝනකයේ වේගයට සමාන වෙනවා. උඩම ස්තරය මොකද ඝනකයත් එක්ක ස්පර්ශලානේ. ඝනකයත් එක්ක මේ ස්තරය ගමන් කරන්න පටන් ගන්න. එහෙනම් උඩම ස්තරයේ වේගය 0.6 ms ශ්‍රේණියක වෙනවා. පහළ ස්තරය මේ කායකද ස්පර්ශලා තියෙන මේ ආනත් තලයත් එක්කනේ. ආනත් තලය චලනය වෙන්නේ නැහැ. එහෙනම් එයා චලනය වෙන්නේ නැහැ. පහළම ස්තරයේ වේගය බිඳුවක් වෙනවා. ওই විදිහට උඩට යන්නේ මේ බිඳුවේ සිට වැඩි වෙන එකට වැඩි වෙන විදිහට තමයි යන්නේ. ඒ කියන්නේ ප්‍රවේගය මෙහෙම වැඩි වෙන විදිහට තමයි යන්නේ. මෙහෙම වැඩි වෙන විදිහට ප්‍රවේගය. ප්‍රවේගය අපි ගත්තොත් මේ ඝනකමත් එක්ක ප්‍රස්ථාරගත කරලා බලුවොත් මේ උඩට වැඩි වෙන විදිහට තමයි යන්නේ. එතකොට අපිට මෙතනින් පුළුවන් ළමයි ප්‍රවේග අනුක්‍රමණයක් හොයාගන්න. ප්‍රවේග වෙනස දුරත් එක්ක බලන්න පුළුවන් මෙහෙම. ප්‍රවේග අනුක්‍රමණය දුරත් එක්ක බැලුවොත් ප්‍රවේග වෙනස බිඳුවේ සිට 0.6 දක්වා වැඩි වෙලා තියෙනවා. එහෙනම් 0.6 බිඳුව අඩු කරනවා. ඒ වෙච්ච ඝනකම එන්නේ ළමයි 0.3 මිලිමීටර. මිලිමීටර අපි මීටර කරොත් 10^3 වැඩි කරන්න ඕනේ නේ. ওই තියෙන අපිට ප්‍රවේග අනුක්‍රමණය කියලා මේකට සාමාන්‍යයෙන් අපි කියන්නේ. බිඳුවේ සිට 0.6 දක්වා උඩට වැඩි වෙලා තියෙන ඒකෙදි වෙච්ච ඝනකම තමයි මේ තියෙන්නේ. එහෙනම් මීටර එකකදී කොච්චර ප්‍රවේග වෙනසක් වෙනවද? මේකට අපි කියනවා ඔන්න විතර 0.6 බිඳුවක් අඩු කරලා වෙනසක් වෙන්නේ නැහැ. ඔක බෙදපු ගමන් ඉන්නේ 2 10 3යි. ඩෙල්ටා V බෙදීම D. මේ මොකද්ද? ප්‍රවේග අනුක්‍රමණය. ප්‍රවේග අනුක්‍රමණය කියලා කියන්නේ. හරිද?
තෙල් තට්ටුව ওই විදිහට තමයි හැසිරෙන්නේ කියන එක අපේ පදාර්ථයේ යාන්ත්‍රික ගුණවලදී උගන්වනවා. හොඳයි. දැන් එහෙනම් අපි හොයාගත්තේ දැන් මේ ප්‍රවේග අනුක්‍රමණයෙන් ළමයි. හොඳයි. අපිට කෙලිම ඕන නම් මේකේ ඒකකේ හොයාගන්නත් පුළුවන්. ms ඍණයක බෙදනවා ආයේ මීටර වලින් නේ. බෙදන්නේ s ඍණයක. ඔන්නම තමයි. ප්‍රවේග අනුක්‍රමණය. දැන් ප්‍රවේග අනුක්‍රමණය හොයාගත්තට පස්සේ ළමයි අපි දන්නවා මෙයා ඒකාකාර වේගෙන් යනකොට බර ක්‍රියා කරනවා මේ පැත්තට mg sin 30 සමාන sin 20. හරිද? mg sin 20. එතකොට ඒකාකාර වේගෙන් යන්න බෑනේ මේ පැත්තට විතරක් බලය තිබ්බනම් එහෙනම් මේ තෙල් වලින් දැන් මේ මේ ඝනකයේ ස්පර්ශලා දෙන තෙල් තෙල් එක්ක තෙල් කියලා කියන්නේ පෘෂ්ඨයක් ළමයි තෙල් වලින් ඇති කරනවා ඝර්ෂණ බලයක් මේ පැත්තට ඔය ඝර්ෂණ බලයට අපි කියන්නේ ළමයි මේ දුස්රාවිතාවය කියලා හරිද අපි මේ හොයන්න යන්නේ දැන් ඝර්ෂණ සංගුණකයේ වගේ ඝර්ෂණ සංගුණක කියලා කියන්නේ ඝන ඝන පෘෂ්ඨවලදී ස්පර්ශ වෙනකොට ඇතිවන ඝර්ෂණ බලයටනේ ඝර්ෂණය කියලා කියන්නේ द्रवबलदी द्रववात् स्पर्शला द्रव घनवस्तुना द्रव द्रवात्र दुष्ट्रावित बाधावन मेवेलाधीन बलट की दुष्ट्रावी बलय इतना घर्षण सांगुन के संगुन के दुष्ट्रावित सांगुन के दुष्ट्रावित सांगुन नीटवली මෙතනේ දුස්රාවිතා සංගුණකේ අපි හැන නීටවලි. ඒ කියන්නේ තරල තරල අතර ඇතිවන ඝර්ෂණ බලය වගේ අදහසක් කියලා හිතුවනම් හරි. හරි තරල වස්තු අතර අතත් ඒකම ඇති වෙනයි විදියටම. තරල වස්තු මත හෝ තරල තරල අතර. මොකද දැන් එහෙනම් පැහැදිලි දුස්රාවිතා සංගුණකේ ළමයි දැන් මේක එහෙනම් අපි සාමාන්‍යයෙන් මේ මේක අපි ස්පර්ශී බලය කියලත් සමාලලට අපි අර්ථ දක්වනවා. මේ තරලවලදී පැහැදිලි කරද්දී හරිද එහෙම නැත්නම් දුස්ත්‍රායි බලය කියලා ගන්නත් පුළුවන් අපි මෙතනින් අර්ථ දැක්වීමක් යනවා ළමයි මේ දුස්ත්‍රායිද සංගුණයට ලස්සන අර්ථ දැක්වීමක් තියෙනවා මේ තව අපි මෙතන ළමයි මේ ස්පර්ශලා තියෙන වර්ගඵලයත් ඒකට බලපාන අර ඝර්ෂණ බලයේදී වගේ නෙමෙයි ස්පර්ශලා තියෙන වර්ගඵලයත් මේ වෙලාවේදී බලපාන අපි ඝර්ෂණ බලය දුගනන ළමයි ස්පර්ශලා තියෙන වර්ගඵලය බලපාන්නේ නැහැ කියලා ඝර්ෂණ බලයට නමුත් දුස්ත්‍රාවි බලය ගැන කතා කරද්දී මේ පෘෂ්ඨ තෙල් එක්ක ස්පර්ශලා තියෙන වර්ගඵලය බලපාන එහෙනම් ස්පර්ශ වර්ගඵලය ගත්තොත් ළමයි स्पर्श वर्गपाले अभी इन लमाइ मीटर एकाइने मन मत कर समय दसमेकाई दून पेतक दिगे दसमेक वेडिकीम दसमेक दसमेक वेडिकीम दसमेक तमें मैं आगे वर्गपाले वे तो बिंदु बिंदु एकाई वर्ग मीटर है ना वर्गपाले मेकिंग अभी लमाइ अर्थ देख पीमा करना स्पर्शीय प्रत्याबले स्पर्शीय प्रत्याबले के लिए कार्य दाखना स्पर्शीय प्रत्याबले के लिए नम एफ बेदीम ए හරි සාමාන්‍ය අපි සිග්මා කියලා තමයි සිම්බල් එක දෙන්නේ සිග්මා සමානයි F බෙදීම ඒ F කියන්නේ එහෙනම් මේ වෙලාවේදී අපි හොයා ගන්න ඕනේ බලය ඒකාකාර වේගෙන් යන නිසා එන බලය හරිද ඒකාකාර වේගෙන් යනකොට ළමයි බලය සමාන වෙනවා කාටද ඝර්ෂණ බලය සමානයි mg sin 20ට හරිද mg කියන්නේ ස්කන්ධය කීයද මේ වෙලාවේ කිලෝග්‍රෑම් එකමනේ එහෙනම් mg කියන්නේ 10 10යි sin 20 බෙදීම වර්ගඵලය 0.01යි හරිද ළමයි කතන්දරයක් තියනවා නේ රයිට් प्रवेग अनुक्रमणे දෙක වැඩි කිරීම 10 3යි. ඔන්න ඔහම තමයි ආ. දෙක වැඩි කිරීම 10 3යි මේක සුළු කරගත්තොත් එනවා ළමයි. මේ පැත්තෙන් 0.01 එක්ක 1000 වැඩි වෙනකොට එන්නේ උත්තරේ 10යි. ඒ 10ට මේ 10 කැපිලා යනවා. එහෙනම් එන්නේ sin 20 බෙදීම 2. ඕක තමයි දුස්රායිතා සංගුණකේ උත්තරේ වෙන්නට ඕනේ. අපි බලමු sin 20 වගුවෙන් බලමු. අපිට මේ සම්පූර්ණයෙන්ම මේ ගානේ අවසන් කරන්න බලුවා. sin 20 साइन विस प्रकृति साइन वेलो दसम तुनाई हतराई देखा बिंदु दसम तुनाई हतराई देखा बिंदु दसम तुनाई हतराई देखा बिंदु देखा गेल दसम एकाई हताई एकाई गेल हरि दसम एकाई हताई काबूर रे मैं एक के मुगद मेदन प्रवेग अनुक्रम श्री ने कहा मिथिरी अभी एक के मुगद लमाई मिथिरी ना एम जी एम जी के वाले न्यूट हरिद अभी बेदना वार गे तर एन एम रीना देख पीडने बल मे पीडने एक वगे तम एन एन मिथन एक एन एम पेस्कल दाने बल एन एम एस ट्री नेजी वेन तभी केजी एम एस श्रीन दिख के अभी न्यूटन के केजी एम एस श्रीन दिख
එහෙනම් අපි තවදුරටත් මේක ඒක කියලා ලිව්වොත් න්ියුටන් kg ms ඍණ දෙක නිසා උත්තරේ එනවා kg s ඍණ 3. හදලා බලන්න. හරිද? මොකද kg m ඍණ එකයි නේ. Sorry. kg m ඍණ එකයි s ඍණ 3. ඔන්න ඔහොම එනවා. ඔක තමයි දුස්රාවිතා සංගුණකයේ ඒකකයේ බවට පත් වෙන්නේ. හොඳයි. දැන් එහෙනම් අවසානයේදී මෙතනින් අවසන් වෙනවා මේ ගණනය කිරීම. රයිට්? ඒක මේ මේ අවුරුදු එක්සෑම් කරන ළමයින්ට තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ මේ අවසානයේදී සුළු කරපු විදිය. එතකොට එහෙනම් මම ඔන්න ගණන් දෙක සාකච්ඡා කරා. අපි තවත් අලුත් රචනා ප්‍රශ්න දෙකකින් නැවත හමු වෙමු.